සමහර කෙනෙක් හිතනවා නිවන්දැකීම සඳහා. එකම සුදුසුකම මහනවීමය කියය. තව කෙනෙක් හිතනවා, නිවන්දැකීම සඳහා කළ යුතු එකම දේ. නාන්තර ගතවීම ආර්‍ය ගතවීමය කියල කාක්කාගේ බාධාව සාමාන්‍ය ජීවිතය මනුස්ස්‍යයාටනම් බාදාවක් මේ හාදුරු කියයනවා සන්දය සහ මෙ විරාගන සිතන් උපපාද තේව මේ සතින් මට විරාග සඥ උපදවන්න්නේ මේ සතතාක නවන්මියුණු නත දෙන ගුවනවන් විට කිය මේ වැහිවලකුළුව වනකොට මොනරට සතුු හිතනව කිය ොනරෙක්. අදකරගෙන නිර්වාණය බෝධ කරගත් රහතන් වහසල තින්න ආවල් ක්‍රමය කෙලෙ එකක්න මෙන්න මේලා යිත්තුව ොත්තම ියොද කියන්නපු ොක් පොටක් නෑ නිවන්දගෙන කම. ලෝකය සහ සත්වයා පිඩිබඳව කිසි අම් ආකාරයක හැඟීමක් හෝ දැනීමක් හෝ සවිඤ්ඥානක භාවයක් හෝ නොමැතිව කෙනෙකුට නිවන නම් වූ පරමාර්ථ සත්‍යයක් කරා යන ගමනෙහි යෙදෙන්න්න පුුවන්කමක්. සූපත්වේවා ජීවිතය අපට සිද්ධ වෙන දේවල් හොඳටම ඇති ජීවිතය දිනන්න මේ ජීවිතය හොඳටම ඇති ජීවිතය දිනන්න පටාචාරාවට ජීවිත කාලයත් තුළ වෙච්ච දේවල් හොඳටම ප්‍රමාණවත් වනා ජීවිතය දිනන්න පටාචාරා මහිණින් වහන්සේ කකුල් හෝදනවා වතුර ටිකක් දාළ කකුල් හේදුව හම ඒ කකුල් හෝදපු වතුර ටික ික් දුරගිහිල්ල පොල්ලොව උරාගන්නවා වැඩිපුර පොඩ්ඩක් වතුර දැම්ම වතුර ඊට වඩා ටිකක් දුරයනවා. ගොඩක් තැම්මම ගොඩක් දුරයනවා. සසර අවබෝධ කරගන්නවා. එතකොට පටාචාරා රහතන් වහන්සේ එමත මෙහිනිින් වහන් සිදිහා බලංග දළ තව කෙනෙක් එෙනවා කෑමපීම ලබනු පිනැති මෙහිනිය පටාචාරා වෙත ගොස්මොම කීවෙමි පැවිදි කරන්නමා කන්න බොන්න නැති කෙනෙක් ටතාාචාරාවට මෙිහිනිින් වහන්සට කන්න බන්න ලබෙනවා කියලා දෙකලා අනේ මව පැවිදි කරන්න කියනවා. ජීවිතයේ මේ සිද්ධ වන දේවල්ම ඇති ජීවිතය අවබෝධ කරගන්න. අද අපි මේ ත්‍රිපිට කබිවන්දනා වැඩසරහනයි තේම අවබවට පත් කරගන්නේ නිවන සහ දොනිය. අර්ථ සම්පන්න සහ රස සම්පන්න වැඩසරානක් බවට පත්වේ වී. ත්‍රිපිටකාබිවන්දනා වැඩසරහණ සඳහා වැඩම ආවදාල කැැණ විශ්වවිද්‍යාලයේ සංස්කෘත සහ පෙරදිග ශාස්ත්‍ර අධිනාංශයේ ජේෂ්ට මහාචාරය අංජලි කරණීය ගුණෝපේත ජේෂ්ට මහාචාරය ඉඳුරගාරය දම්මරතන නාහිම පාණන් වහන්සේ සාධනාද දෙල පිළිගන්නවා එවගේම ජර්මණයේ මාභර්ග් විශ්වවිද්‍යාලයේ පර්ේක්ෂක ආචාරය අරුණ කීර්ති ගමගේ මහත්මයා බොමිත්‍රශීලීව අපි පිළිගන්නවා අයිවන් කලබව අපි මේ මේ කතාබහා එමන මේ ධර්ම සාකච්ඡාව සහ ධර්මයෙන් පරිපූර්ණයි ශබ්දරසයෙන් සහ අර්තරශයෙන් එ ශබ්දදනීෙන් සහ අර්ථදනීින් සම්පූර්ණ වැඩස රණක් වේවි ජීවිතය අප විද දෙවල් සිද්ධෙන්ෙනවා හාමුදුරණේ හැබැයි ජවිත අපි ගොඩයන්නේ නෑ ඇයි අපිට අර ධර්මඥානය කෙනෙක නැති නිසා. නිවන ලබන්න තියන සුදුසුකම් වනවද එලිජිබිලටිස් ුනාද ඔ තෙරුවන් සරණයි සියල දෙනාගේීමඒ වගේම ජෙමණී මාභ විෂවවිද්‍යාදේසියට සහභාගි වන ආචාරය හරුණ කීර්ති මහත්මයක් ඇතුළු භවතුනි අපේ දිනශමහත්වයා ඔබ ඉස්සෙල්ලා කිව මාතෘකාව නිවන සහ දනිය දුවනිය කියෙක වුවහම අලංකාර ශාස්ත්‍රය, කාව්‍යලංකාර ශාස්ත්‍රයේ පිළිබඳ දන්නා කෙනෙකුට එක පාරටම මේ ආනන්ද වර්ධනයන්ගේ දවනිවාදය මතක් වන්න පුළහන්. මේ කතා කරන්නේ හඬ සම්බන්ධය. නිවන සහ හඩ තරමක් වෙනස් මාතෘකාවක් අපි ත්‍රිපිට කාබිවන්දනා වැඩසටහන්න පිළිබඳ පූර සාකච්ඡා කරද්දි. මේ මාතෘකාව ොදා ගත්තේ අපේ ආචාරය අරුණ කේරති ගමගේ මහත්නයක්ත් සමග සාකච්ඡා කරලා ඇතුමාගේ යෝජන අප්‍රකාරව මේ හරි වටිනා මාතෘකාවක් ඔබ මගෙන් අහන ප්‍රශ්නය තමයි නිවන සඳහා සුදුසුකම මොකක්ද කියලා පලවෙනි ප්‍රශ්නය හැටීට ඇතම කිව්වොත් සමහර කෙනෙක් හිතනව දැංකාලේ ලංකාවේ මේ නිවන් සඳහා පාඨමාලා ත්තන්ඩ පුුවන් කියලා සමහර කියනෙ අපි දන්නවා නිවන් සඳහා සෝවාන් සඳහා සකෘදාාගාමය අනාගාාව පදවි සඳහා සහතික පත් පවා නිකුත් කරන ආයතන්න වූහයකට ඇතුළත් කරපු පාට මාලා ස්වභාවයකින් උගන්වන ස්වභාවය. ඒත් මේ නිවන කියල කියන එක ග්‍රහණය කර ගැනීම ඒමත් නැත්තං සත්ථාව අවබෝධ කර ගැනීම ලෝකයේ පරම සත්තාව තේරුම් ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධානම කාරණ අතර එකක් තමයි මේ ධරමක් ඥානය ධර්මය පිළිබඳව ස්ලෝකය සහ සත්ත්වයා පිළිබඳව කිසි අම් ආකාරයක හැඟීමක් හෝ දැනීමක් හෝ සවිඤ්ඥානක භාවයක් හෝ නොමැතිව කෙනෙකුට නිවන නම් වූ පරමාර්ථ සත්ත්වයක් කරා යන ගමනෙහි යෙදෙන්ඩ පුළුවන්කමක් මෙහැ වගේම සමහර කෙනෙක් හිතනවා ඉස්රවුල් බාලා චීවරධාරී වෙන්නේ නිවන්දකිින්ඩමය කියලා හෙමනැත්තන් නිවන්දකීම සඳහා එකම සුදුසුකම මහනවීමය කියලා. තව කෙනෙක් හිතනවා නිවන්දකීම සඳහා කළ යුතු එකම දේ වනාන්තරගතවීමය ආර්‍ය ගතවීමය කියලා. තව කෙනෙක් හිතනවා නිවන්දකිින්ඩ නං, දරු පවුල් අතැහැරලා පිටරටවල් යන එක අතෑරලා ගේ දුර ඉඩකඩං සියල්ලටම දීලා මහ පාරට බහින එකය කියලා. මේ කියලා කියන එකක්වත් එක්ක නෙමේ නිවන තියෙන්නේ නිවන කියල කියන්නේ පරම නිෂ්ටාව එහෙමත් නැත්නං ලෝකය හා සත්‍යා පිළිබඳ නිවැරදි අවබෝධය. ඒ අවබෝධයක් එක්ක දකින ප්‍රඥා සම්පන්න, ම නිෂ්ටාව විමුක්තිය තිඒ සඳහා ධර්මය පිළිබඳ මන අවබෝධයක් ධර්මක් ඥානය ලබා ගැනීමක් ඒගැන පිරිසිඳ දැනීමක් විභාගසාමාර්ථය සඳහා පමණක් නෙවෙයි ඒක ඉතාමත්ම හොඳින් ලෝකයේ සහ සත්වයා පිළිබඳ විනිවිධ දකිඩ පුළුවන් පරිසරයක් පඥාව පරිසරයේ ප්‍රඥාව තුළ ඇති කර ගැනීම කියල කියන කාරණාවෙන් තමයි අපිට නිව ලාගණඩ පුලුවන්කම ලැබෙන්නේ. නිවන්දකඩ නිසි කාලයක් නෑ නිවන්දකිඩ ස්ථානයක් නැහැ ඒ වගේම නිවන්දකින්ඩ පුළහන් ඕනෙම ආගමිකයකුට වනත් හැබැයි මේ ත්‍රිපිටක කාරණා පිළිබඳ දැනුවත්භාවයක් තියෙනවා නම්. ඉතිං මේ වෙලාවෙදි අපි අද කතා කරන්නේ දවනීය සම්බන්ධින් ඒ කියැන හඩවල් සම්බන්ධෙන් අප දන්නවා අතතාගත දේශන වෙහි ත්‍රපිටක යෙහි එනවා යම් යම් හඬවල් අහලා යම්යම් ශබ්ද වලින් ඒ ශබ්ද වලට ඇලෙන්නේ ගැටෙන්න්නේ දෙකම නැතුව ඒ ශබ්ද හරහා ශබ්ද පිළිබඳ කල්පනා කරලා හැමත් නැත්තන් ශබ්ද කර්මස්ථානයන් බාඩ පත් කරගෙන එකී කමටහන් මගෙන් නිවන්දුටු තේතේරිණී පිළිබඳව. අනුව අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරලා මේ සඳහා යොදාගත්ත මේ සූත්‍ර පිටකයෙහි තේරගාථාවල එන ගාතා කිහිපයක් ප අවධානය යමුවෙන්නේ තේරගාථාවලින් කතා කරන්න පමණයි කාලවේලාවේ හැටියට. ඒක හින්ද නිවන් දකිට පුළුවන් අපි දන්නවා කර්මස්ථාන වඩාගෙන බුදුපාණන් වහන්සගෙන් මටහන් අරගෙන ගහිල්ල නිවන් දෙකපුවාය පිළිබඳව තෙපිටකයේ එනවා. ඊට අමතරව යම් යම් වර්ණයන් ශබ්ධයන් ගන්ධයන් දැකළ නිවන් දැකපු අහල්ල දැකපු අය පිළිබඳව ඒවගේම ඉරිියව් විධ ඉරියවුවන්ගෙන් ඉරියව්වලින් නිවන් දැකපු අය පිළිබඳව ඒ වගේම යම් යම් ධර්මකාරණ සාකච්චා කරන පලවිනි අවස්ථාවයේදීම නිවන් දුටු අය මේ වගේ අයඉන්නෝ කොටිම කියනවනං අපේ මහත්තයා බුදුපාණන් වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනයේ පැවිද්ධ ලබල තෙරවරුන් තෙරනිවරුන් හැටියට මහරහතන් වහන් ශ්‍රේලා බවට පත්තච්ච මේේ සාමාන්‍යයන් අතරත සමහර කෙනෙක් නිවන් දැක්කා අව්වෙන් වැස්සෙන් පවා නිවන් දැක්කා. වැස්ස වැහැලා වැස්ස දිහය බලාගෙන ඉඳලත් නිවන්දන්නට පුළහන් කියල කියෙනෙක ඒගෙන් තේරුම් ගන්න පුලුවන්ක. හෙමයි. දැ පහුගේ දවස්සල අපි වැස්ස නායම් ගංවතුර අත්දැක්කා සමහරවෙලාවට. ඊට කලින් දවසේ හැන්දෑඇවති විිච්චගේ සබ්බ සකල මනාවම ජීවිත කාලෙම හම්පු කරපු දේවල් කන්ද පල්ෙ හාටරකෙන කියිය කිසියක් එතුරු ෑ ඒත් අපිට ජීවිතය අවබෝධ කරගන්න බැරවුණා. අචාර්තුමනි මේ වැස්සෙන් එහෙම වැස්සේ හඬ හාලා නිර්වාණය අවබෝධ කර ගත්ත උදවිය ගැන මෙ තෙරගාථාවල නිදසුන් ඔබුතුමා පිට පෙන් අවෝන තරන් අවධමශම. අ නවසරයි අමුදුරුවෝ නිවන පිළිබඳුව මේ නිදහස් පිවරණයක් කරා ඇතටම ඒ කතාවෙන් මමටවුන් ගත්තේ නිවන් දකින්න මේ අහවල්ලරි අව් අහවල් ක්‍රමය මෙන්න ඒකමයි කියල ක්‍රමයක් නැතේ කියෙනක එම මට මතක්කනවා තිීගනිකායේ කේවඩ්ඩ කියල ූත්‍රයක්වයනවා පලවෙන්න පොටසේ. තැන තියන මේ හරි ලස්සන වචනයක් නිවනට ගොල නිවනට සමානසනකෝ ඩක් තියනවා ඒවා දමර හතුර දන්න දමර අ හදු ංස්කෘති භාෂාව ්‍රර මර ෝෂයේ වගේ ග්‍රන්තවල නිවනට තියන පරයාය චන වගේ අපාල නිගන් ඩ තියන වචන ගු ආමුදුර පොිකාරි හධර තියන වන්දන්නවා. තුටන් ඒ වගේ තියන අභිධානප්පදී පිකාවෙත් නැති වචනයක් තියනවා කේවඩ්ඩ සූත්‍රයේ විඤ්ඥාන කියලා වචන අපි න්න වචනය විඤඥාන කියලා වචනය එන්නේ හිතට. නමු කේව්ඩ සූත්‍රයේ එන්නේ විඥාන කියලකන්නේ මේ නිවනට විශේෂඥානයෙන් දතයුතුහෙන් තමයි ඒක විඤඥාණ කරකයන්න එතහ පට කියන්න ඕනේ අර දමරතන හාමුදුරුව විවරණය පැහදිලිවන්නේ. හල් ්‍රම කියලක්න මෙන්නම මේ යිත්තුව ක ොත්තමයි නිව දකි පුළන් පොනක් කොටක් ෑැනිව දකින ක්‍රම ඉතන පොඩි වචනය තිය විඥානං අනිදස්සන අනන්තං සබබතෝ පන් සබබතෝ පභංචියදුම සබබතෝ පබක්. පබන් කියලකය එතන පපං කියනක සංස්කතේ ප්‍රපා කියල වචන ප්‍රපා කියලකෑන ඇතරම තොට සබබතෝ කෙනන හැම පැත්තෙ මවතීර වෙන්න පුළුවන් තොට දැන් මහර වවැව්පුකුණු තියෙන ඕන පැත්තකින් බිහින්න පුළ. නිවන එහෙම හැටි ති අන්නේ එකත් එක මමගියත් තේරගාතාවට මේ කැනි දසුනක් මට පෙන්න්න පුළුවන් ගොඩක් ඒව තියන අතරේ අපිට ගන්න පුළුවන් මේ ආරම්භයෙන්ම තේරගාතාවද මේ අරබැස්ස දැන්දිනුෂ වැැස්ස ගැන. වස්සති දේවෝ යත්හා සුගීතන් චන්නා මේ කුටිකා සුකානිවා තම ආරම්භයන ගාත. තේරගාතා පති කුද්දක සූත්‍ර පිට කුද්ගනිකායි ගාතා කෙන ග්‍රන්ථ තෙරුන් වහන්සේලා නිවන්දැකපු හැටි තැ මෙතන චිත්තන් මේ සුසමාහිතංච මයිහන් අතචේ පත්වේසිත් පවස්ස දේවෝ. එතර මේ හා සමානහොම තමයි බොහෝසන් සමාන ඊට යටින් දෙෙන ගාතත් මේ දකින්න පුළුවන් මෙතන ඒවස්සති දේවෝ යතා සුගීතන් මෙතන කියන්නේුග මන් මෙතර කතා කරන්න එන්නේ මේ දේවෝ සහවස්ත කියල වන දෙක සමරන්දී මෙතන කියන්නේ වැහි හඬ අසා ඒ රහතන් වහන්සේලා කීප දෙනෙක් රහත්ත්වයට පත් එච්චේක. ද මෙතන වැස්ස දින විෂ වැස්ස කියලකයන්නේ වැස්ස තම අපි ට හැ එකක් නෑ ත මෙතනධමර්ත නහාදුරකෝගේ බුද්ධ බුද්ධ ධර්මය හිතේ තියෙන කෙනට වැස්ස දැක්කමත් ඒතුළින් නිමට අරමුණනක් පහල වැස උනාව සාමාන්‍ය මනුස්සේකුටිට එක ගෝචර වන්න වෙන විදිියකට අපිට වැස්ස එනවාකි හම අපිට එනවා එක එකේවා එක ඇන උදාරණයක්ට තයත් අපිට හිතෙන්න්න පුළුවන් මේ අක්ගාල ගෙදරග හිල්ලා මේ හොඳ උුවෙන් රොටියක්රට තම්බල පලේන්ට තේවතර සීනිටි වැඩිය දාල තේ ති එක බොන්න කට සම්බල්ලකු නොේවගේ වයිලාට කෝඩ ප්‍රෙද්ධ පොවන් ගුල් ගුමේ ගොහොඳට බුදිය ගන්න ඕනේ ඔන්න හොම එකක්න අපි හිතේ. ඒ ඒ ඒක මනුස්සල්ගේ හිතේ වැඩ කරන විදිහයට තමයියට එන්. ඉල අපි දන්නුවක් කාමය ආසාභ වැඩි වෙනවස්ථාවක් මේ වැැස්ස කියේලකින්. මේ අපි දැකේක අන පැත්. ඒවැස්සම තමයි ප්‍රහන් වහන්සට වහි ෙත්තේ වැස් ඒරහතන් වහසට මේක පේෙන වවස්තති දේවෝ මෙදන දේවෝ කියල කෑන්දිී දේවෝ කියනක වචන ගණනාවක්තිය. මතේරුම් ගරනාව එකක් තමයි දෙවියන්ට කියනවා අනිත්තෙක රජතුමාට කියෙනවා අනිතක අහසට කියනවා අනෙක් එකක වැස්සට කිය දේව කියන වචනය. දේවෝ වස්සතු කාලේන කියන තැන දේවෝ කියල කෑන්නේ වැැස්සට. දැ වස්ස දේවෝ යතා සුගීත. සුගීතන්, හොඳ සිින්දුවක් වගේ එතනින් පේෙනවන මේ හාමුරුව හොඳ සිින්ද මොදයි නර්ක සිින්දුව මොක්දයි කියනක දන්නවායි කියනක දැනතන් දු ගීතන් කියැන්තිබන්. ො හොඳ සිින්ද තිරන අපි සිංහලත් හොඳ සිින්දු තියීම දමරතන හාමුදරුවත් මේ ොඳ සිදදු ගෙන හොඳට දන්න සංස්කෘත සිින්දුවගෙන සිංහල සිින්දුග. මේ නහිත දැ මතක්කන ඒ එතකොට? මෙත කියන්න සින්දුවක තියන දොන ඒ පද ගැලපීමේ මෙිහිර මේ හාමුදුරුවමේ අජීවී පරිසරයෙන් දකින වැස්ස තුළින් දකි අපිට එහෙම හිත නෑ. අ කියන වාහිනෝත් තොර තෝන් කියියන්න ලිට බැගන්න විදික් නෑ මේ රදිිටික ේලගන්න විදිියනෑ කියලා සාමාන්‍ය අපි ජීවිත දී වැස්සේ තත්ව දිගට න හඳුර ගන්න හෙම. මෙතන හම ඉලාටකෙන චිත්ත මේ සුසවා හිතා දැන්. අපේ සාමාන්‍ය මනුත්්‍යයයාගේෙනෙක්් හිත අසමාහිතවෙෙනක තියනඒවත් වෙලා කේන්තිකීල්ල එපාවෙලා බෑනල්ල මේවා බස්ටත් බයින සේරටම් බයින රටේ පාලකෙටත් සමහට බණිනකුළුව මේ වහිනවාය කියෙන වෙන්න පුළුව. දැන් මෙත නෑ? මේ හාතුරුවන්ගේ හිත සමාධිගත මෙතනි පේ බුද්ධ වචනේ නිවැරදි හිත තින ට වැස්සේ එක පවිච්චිර ද වැ සුගීතන් කරකින් පේන අපිට මතක්ෙන හොඳට පද ගැලපිලා දනයට අනුප්‍රාශයට පද යොදල හදපුක් සින්දුවක් වගේ කියලා. මේක හැට ඉන්දියානු වැසියාද වහිනකොට වැස්ස පැහුම් කඳන්න වැස්සේ දනිය හඳනාගත්තා. වැස්ස දනිය හදල ඒ තාලෙට ගාත කියන්න ගත්. වැැස්ස වැටන හහට ස්ලෝක සංස්කෘතෙන් ස්ලෝක කියන්නගත්. හමගේපු ෝක වැස්ස හඬඩට මහදාපුස් ලෝක තියෙන. චන්ඩ ෘෂ්ටි ප්‍රපාත කියලා වෘත්තයක් තියන්. චණ්ඩ වෘෂ්ටි ප්‍රපාත චණ්ඩකයන්නේ සැරපර්ෂ විෘෂ්ටි කියයනේ වැසට සංස්කෘතියන් අමුදුරුව ව මේ දන්න නම්දති මංකතාම ප්‍රශ්නඇතුලි වංකිවට ප්‍රපාතකෑන ඇදගෙන හැලි මහ වැස්ස වැටන හඩ හඩ දන බලට අපි හිතල ෑ. ල ුත්තරත්නාාරය වගේ චන්දස්ක්‍රන්ථවල චන්ද එකඇනේ ගාතා ස්ලෝක පද්‍ය බන්ධනය ගීපද රචනය ගැන ආකෘතිය උගණන ග්‍රන්ථවල චන්ඩ ගෘෂ්ටි ප්‍රකාවාත කියේලා තියෙනවා තාලය සහමේ රාගධාරය සංගීතයේදී මල්වරුසා වගේ තේරුන්දන රාගතය අනේදෙස. ම ඒම දන්නෙ ඔබම එම අහලා තියනවා ම තියෙනවා කියලා ඉති ඒ ඒක පෙන් මේ ආරම්භෙන් මේ අවරුදධ දෙදස්ගාන පරන මේ ඥානයන අපි කතා කරන්න ැන් බාමහ කියන සංස්කෘත පඩිවරය කියනවා නිවැරදි ගීතක පද ස්ථානගතවෙන් නොන විදි හරි මල්කාරය මල් ගොතන යද බම්බ ිට ල්ලගත් යනකුට අපි දකින ලක්සන මල් මාලා එව පිවෙලට ගොතලතියෙන් ැල්ලවත් තැරකෝවිල්ගාව. ग् surग्گرराम निध द शभांग விcita miद स्थාन mas تद. māलाkā රceti haसा विजඥmā यो ජंकावेशवtaधिया تद विध. ගීපදයක්වලිරික්ස් පදඇල්ලියනට කවියක් ගාතාවස් ලෝකයක් සිදුුවල්ලියනකට මෙනෙම මෙන්න මේ පදේමතෙන්ට හොඳයි. මේ පදේ හොඳ නෑ මේක හොඳ නෑ මේක ගන්න ඕන කියලා හිතන්නේ හරිට මාලාකාරය මල්ගන්න. ඉති හොඳ ලස්සන ඇමනුම. සුගීතේ කියන්නේයි පද ගැලපුම හැමපදේම ගන්නේ නෑ. ඒත් ග්‍රහයක්න් සුරවිිකුසුමම් ග්‍රාමේ තන්නේදේ. මේ ලස්සන මල්ක් සුවහඳයි. හැබැයි මේ මල හොදනෑ මේයින් කරන්නෝ කිය එතු ලස්සන මල කියලා මල්මාලාවේ සුවඳ මල්ල කියලා හ ගැනොගැල පෙන දැනට දැම්මත් ප්‍රශ්න. අන්නේ වගේ භාසාාවේ මේ පද ගීතයක් රචනාවෙනකට හිත සමාධිගත වෙන්නේ ඒ නිවැරදි තැනට හරියට ඒ පද එන්න ඕන තැනම ඒ විදිටම නිවැරදි වචනයම නියම තැනස්ථානගතොවෙලා තිබුණස් සිිතන. ඉතින් එක මේ වැස්ස කින්නත් සුගීතයක් බලන්න මේ වැහි හඩ තුලින් සුගීතයක් ගනාගීතයක් නිර්මාණය කරන ඒය අනිත්‍ය දුක්කනාාත්මොට නගාගෙන නිවන් අවබෝද වෙච්ච විදන ිටමේ පේන ම ෝ හවල් අරමන කියක් නෑ සොඳුරු ගැයුමක්සෙයින් වැසිවසී මාගේ කිලිය සොයනලද පරිබොහෝගස්සුක හා පියවූ වාකවුලු ඇත. මගේ සිතද නිවන් අරමුණෙහි මොනවට එකඟවිය මේගහය දැන් රිිසියි නම් වස්සව. කොට මේ ගෝධික ස්ටිවරයන්ගේ තෙරගාතාව. අපේ අමුදු මේ ගොරවරහට දැ මදියට හැනෝ මේ මොහතේ මේ පටිගද කිරීම අතරතුේ සමට ඔබටත් හනවා ඇති ගොරවනහ නිවනට අරමුණක් ඔව දිනශ මහත්වයා අපේ ආචාරණ කේතිකමගේ මහත්තවයක් කියද දෙ මට හුඟක්දවල් මතක් වුණා දැන්ඔ වහින වෙලාවට ඉස්සර කාලේ අපි අප පොඩි ගෙපැලේ ඔය අයිියලයි මා අයියා මම නංගි මල්ලිහෙම එලියට ඇවිදිල්ලා එස්සේ අර පොල්ලතු පහලේ පොල්ලතු අගිසි වලින් වතුර බිදුු වැටෙන තැන්තියෙන් ඒවෙ වැටන තැන්වල්ට වතුර වැටෙනකොට ඒවා වැලි තියන මිදුලක් නං ඒ තැන්වල සිදුරු හෙදෙනවා ඔය රෝඩ එහෙම ගසාගනයන අපි කඩදාසිවුරු හදලා දානම්. ඒ ඇතර ගහගෙන යනු. ඒ කණ්ඩායම ඉන්න වෙලාව. කණ්ඩායම නැතුව ඉන්න වෙලාවට වැහි දිහැ බලාගෙන හුගේදීවල් කල්පනා කරන්න පුළුවන්. ඇත්ත්‍රමකවොත් හිත සමාධිගත වෙනවා හෝ සමාධිගත කරනවා හෝ සමාධිගත කර ගන්නවා කියලා කියන එකට කෘත්‍රිම්ම වූ කර්මස්ථානයන් පවා. හඳුන්වාදීලා තියෙල් තියන මේ සම්ප්‍රදායක් ඇතුළේ ස්වාභාවික කර්මස්ථාන ඕනෑ තරන් ග්‍රහණය කර ගත්ත වගතමයි මේ ගාතාත් හේරි ගාථාවලින් කියවෙන් මේ තේර තේරී රහතන් වහන්සේලා ඇත්තම කිව්වොත් එහෙම නිවන උදෙසා මහා දෙවන්ත ව්‍යායාමයක් දරුවා වෙනුවට GීV අGීVී සමස්ත ලෝකයේ සමස්තය තේරුම්ගැනීම උදෙසා නිදර්ශනයක් ආසන්නම නිදර්ශනයක් ආසන්නම පහසු නිදර්ශනය ආසන්නම පහසු නිදර්ශනයේ මට සිල්ලුටුකම එක්ක තමයි අරගෙන තියෙන බව පේෙන්. වැස්සත් නිදර්ශනයක් නිවන් දකිනවනං වැස්සත් පාර නිවන් දකිනවනං සතෙකොගේ ඇටකටු ගොඩත් පාර. නිවන් දකිනව නම් ගර්ජනා හඩත් පාර එතනති මෙන්න මේටිකක් කියන්න ඕන ප ආචාර අරුණකරති ගමගේ මහත්තයක් කිව සංගීත ගැනී සින්දු ගැන අපි අහල තියෙනවා නිකම්ම සංගීතය ඒැන මිනිස් හඬ නැති සුගීතයන් තේරගා තවල කිවෝ වගේ ඒ ගායන යන් ඒ ැන ලිරික්ස් නැතුව නිකං මියසිික්ස් විතරා ඒ මියසික් එක සංගීතයේ හඬ නැත්ත අර කියියව් වචනම ගත් ඔත්්වනය අහගන හිතපු හාම කෙනෙකුට ඕන්න නින්දයනම් නින්දයන්ඩ පුළුවන්. තවත් කෙනෙකුට ඕන්නම් ඇත තැනක ගිහින් මංමුලාවෙඩ පුළුවන්. තවත් කෙනෙකුට හිතේ තියෙන ප්‍රශ්න මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයකෙන් නැත්ත මනෝ චිකිත්සක ක්‍රමවේදයකින් අමතක කරල දාණඩ පුළුවන්. තවත් කෙනෙකුට ඕන්නන් මත්වෙඩ පුළහාන් ඒතිං හැඩෙන බටන බට ලී හඩ එක්ක ගැමියෝ කොයි තරන්නංකි නිරාමි ශාශ්වාදය වින්දද කියල කියන එක මම කියන්නේ මං ඒ ගැමියන් අතර කෙනෙක් හිද. අපි ඉද්දාස් නමසය හැට්ට තුනේ මංහිපදුනේ හැත්ට ගනන්වල මට හොඳුවට මතකයි අපේ පන්සල තියෙනෙ කන්දක්කුඩා අපේ අරුණ සර්ගීන් තියෙන. ඒ කන්දවඩට ගිහාම කන්දේ ඈතින් හම්බවෙන්න ඈතින් අපට පේන්නේ වෙල්ලයාය දැන් ඒවා වැහිලා ගස් ඇදිලා. ඒ වෙල්්‍ය අය අන්ධකාර වෙලාවට ඒ කැනෙ කුප්පිලාම්පුූ ගෙදර පත්තු කරලා තියෙන වෙලාවට අපේ පන්සලේ බෝධින්නාශේගාව ඉඳලා පල්ල හා වෙල වෙලින් එහා ඈත පේන කුඩා කුටියක කුඩා පැලක කොප්පිලාම්පපු පත්වේෙන මට එතකට ඒ පැලෙඉන්න අපේ අම්මතා තම්මතක් වේ. ඒත් එක්කම ඒ වෙල මැද්දෑවේ ඉඳගෙන ඉතාම මනරම් මනස්කාන්ත හඩින් වාදනය කරපු බටනලාව වාදනය කරපු ගැමියෙකුගේ බටලී බටනලා හඬ අපිට ඇහෙනවා. ඒක දැම් ෆලට් වඋනාට මටඒ එක තාමත් බටනලාම තම. ඒ බටනලාවේ හඬත් එක්ක අපි හරි විදේවල් ඩ ඒවා වචන කරන කියන්න බැරිවි වේදයිතයන් එම නැත්තම් විදනය ඉති නිවනය කියල කියන මේ පරමණිෂ්ටාවනැත්තම් මනස්සෙහි දකිින්ඩ පුළුවන් උපරිම ප්‍රභාශවරය දකින්ඩ ඒ කාරණ ඔක්කොම ඇති. වැහිපොදක් වැටෙන්ච්ච විලාවක මේ වැහිපොද වැටිනදේ දැකලා නිවන් දැක්ක වගේම කවිියු දැක්ක තවත් ඉදිහකි ධනිය ගෝපාලෝබ කුරිරු දනවාදියකි කියලා ආත්මාර්ථකාමේ කරර ධනේශ්වර සිතිවිල්ලක් තියාගෙන ඉන්නේෙක් කෙනෙක් තමයි දැම්පපුළුවහන්තරං වැහැපන් කියලා හිතන්නේ කියලා කවියෙකුට එහෙමෙයි තෙන්ඩ පුලුවන්. හැබ එකක් අපිට තියව තේරෙනවා. නිවන හෝ සන්සුන් මනසක් හෝ බෝම්භ වැටන තැනක ලැබෙන් එහෙන. අපි මිහිරි ගී හඬක් තියෙන චැනල් එකක මිහිරි ගී හඬින් නිවන කරා කිසියම් ආකාරයක දුරක් ගමන් කරන්න පුළුවන් වුනත් අපිට බෝම්භ ප්‍රහාර වැටන චැනැල්ලක ප්‍රවෘතියක් බලනකොට එක ඉන්නේෙනෑ. ඉති ඒක හින්දා හඬක් කියල කියන්නේ ශ්‍රව්‍යගෝචර ආක්‍යානයක් එහෙමත් නැත්තං දෘෂ්ටිගෝචර කර්මස්ථානය අතරත ශ්‍රව්‍යගෝචර කර්මස්ථානය. මේ සූත්‍රපිටකයේම නවක නිපාතයේ එන, යදා නබේ ගජ්ජති මේගදුන් දොබි ධරාකුලාා විහගපතය සමන්තතු බික්කූච පබ්බාර ගත්හෝව ජායති තතුෝ රතින් පරම තරන් නැවින්දති දැන් මේ දිවබෙර ගුගුරා සිංහලෙන් තිෙන් දිවබෙර ැන දිව ලෝකෙ බෙර ගහන සද්ධ කියන මේ ගර්ගනාව මේ ගර්ජනාව කියලා කියන්නේ කොයි තරන්නම් බයංකාරද සමහර ළමයි බය. සමහරලාට අපිට කරන්ට එක නැතිවෙන. ට්‍රිප්ස් විච් ඔ වෙන. මේ වැඩසරහන කරන ලංකාය මේ වෙලා විදිත් අපිට දැන් මේ ලයිට් ඇයිද දන්නේ කියලා කියන තරම් මේක ගර්ජන අපිට ඇහෙනම්. නුඹකුස හාත්පසින් වැසි දහර ගැවසුනේද. කොයි ඉලාවෙත් කඩා හැලිෙනවා ආකාස හිල් වෙලා වගේ වතුර එක තැනකින් ු්ට ුට්ට ිඳදු බිදු වටෙනවන්නේේ වැහිදාරා කඩාගන වැටෙන. ඒමගේ වෙලාවක බයහිතෙන වෙලාවක මේ යතිවරයකුට යෝගාවචරයකුට එහෙමත් නැත්තං නිදහස් මනසිං ලෝකයේ සියල්ලු සත්්‍යාවන්දිහාවේ පරමණිෂ්ටාව අපේක්ෂාවෙන් බලාගෙන ඉන්න කෙනෙකුට ඒ මේක ගර්ජනාවත් සමහර වෙලාවට අපිට නිවන් දැකීම උදෙසාවන හඬක්. මේක ගර්ජනා තමයි ගර්ජනා කිව් හම අපිට ගර්ජනා කියන සබ්ද එ ඇතන් ගුගුරනව මේ ශබ්ද නැත්තන් අකුණු ගහනව හෙනගහනවා කියල කියන වචන ඇහෙනකොට නි කෙසේ වෙතත් බයංකාර මනසක් භයංකාර සංඥඥාවක් අපේ හිතේ එන්නේ. ඒත් මේ දියුණු මනසක් සහිත නිර්වානාපේක්ෂකයින්ට, ඒක එහෙම වනේ නෑ ඒක නිසාමංහිතනවා මේ මේක ගරජනාව නිවන් දැකීමට පාවිච්ිවෙච්ච නැත්තං උපයෝගී කරගත්තා ආකාරය පිළිබඳවන් හිතනවා අපේ ආචරාරණ කීරති ගමගේ මහත ඇයටත අහුංගාක් දවල් මේ සම්බන්ධයෙන් කියට ඇති. මේ තෙර තේරී ගාථාවලද අපිට හමුවෙන් යර සුලබව අපි නම්දන්න සාරිපුත්ත මොගගල්ලානාදී එහෙම රහතුන් වහන්සේලා පිළිබඳවන්න වේ. අප හාමුදුර මාතක්ව මේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුමහන වනාාව රහතන් වහන්සේලා වනාම අන්න ඒ වගේ චරිත. දැ මේ නවකයන්ගේ උදානවාකයක්. රුණසම මේකේ පැහැදිලිකිරීම ඔබුතුමාගේ කොයි වගේද කෙල දැනගන්න කමති. . මම ඉස්සල්ලාම පොඩ්ඩක් පෙන්න්නන්නම් මම ඉස්සල්ලාම පෙන්න්නන්නම් අපේ ඉදුරාර දම්මර හහාුරෝපන. මගේ වචනකෝ පට්ට ගහපු පොතාක් මේක දූතේ ස්ලෝක දේක පද දෙක ම මේක මේ දෙක තම අපිට අදදාල දිනු විෂක සහ අපි හාමුදුරු කලින් කතාා රුපස ප්‍රශ්නයට මේග ලෝකයේ බෞති සුකිිනෝ ප්‍යන්නේතා ෘත්ති ජේතහා අන්ටා ස්ලේෂ ප්‍රණේනි ජනයකින් පුොනර් දූර සංස්තේ ම පටක කොතක් කිලෙකවේ මේ දතේ මගේ අපිට මයක දති කියවන්නු අප හ ර හ න ල් න ක් දර න ම මට මත ඩ ික් හ ැ ට ම ම ි ර ක්ෂ බහ සංස්කත පඩිරේ ේ. හෘද එක් ියයට මගේ හාඳදුරුන්ට බොම හිතවත් ලෙංගතුයි මගේ සංස්කෘත අධ්‍යයනයට සෑහෙන පරකුල් දීපපු කෙනෙක්ේ හාතුරම ඒ එකකේ පට්ගපතා කිය මේක මංවයි පෙන්න්නපු ස්්ලෝක පද දෙකේ එ ෂ මේ ග ලෝකයේ බවති සුකිනෝ ප්‍යන්නේ එතා බෘත්්ති චේතහා වලාකුල දැක්කාහ හොඳින් ඉන්නබි හට නිගහන්ද වන්ද වෙලා යනවා කියලා කිය නිරෝග මිනිස්සුන්ට ඉන්න බැහැනිකාම් අන්‍යතා බෘ්ති චේතහා කරන වැඩ නවත්තල එන්නම නොහරි කරන්න හිත නැ. තයි මේ ලාला குළ දக்கහම හැඟම් බරව නොහි ල්லா කண்டா ஸ்್ලේஷ ප්‍රणනි ජන கிින් புනර් දूර සාස්තේ එතකොට. මේ මෙතන කියන්නේ විරහදුකින් තමන් ආදරයගන්න පෙමතියෙන් ඇත්තලලායින්නම නිහට මොවා හිතනවාද වෙලාට කියල. ග මේක මේ මේ හිත විකල් වෙන. ඕක තමයි වලාකුල පිළිබඳ සාමාන්‍යෙන් දැක්කහු වෙනදී. නමුත් මෙතනො ගන්නන්නේ ඒ සාාමාන්‍ය මනුෂ්‍යයාට කාමය රාගේ ජීවිතයේ හුඟක් ලෞගික පැත්තට ගමන් කරනදී. අ ඒ අරමුණම යොදාගෙන, ෝත්තරත්තර දක් හට හාමුදුරුව පහැදිලෙලා මේගහය කියනක් මේ දූතක කියන පොත කාලිදසලි මේක දැක්කම අපිට බියකුරු සංඥයයිෙන් පරාණ බය විදුරු එලිය එන කොටම අපි දන්නවා දෙදරයානො ජෝතර් ලේකා වලයි ගලිතං යස්සය බරහම් බවානයේ පපුත්තර ප්‍රේම්නා කුවලය දළ ප්‍රාපි කරණය කරෝති කාලිදාාසම අවතන කියල මේක දූති දවතා පාග හර ශිරචා පාව ේස් యුර පශ්ච ද්‍රෙක් ග්‍රහන ගෘුබ තයිර නර් ේතා අන්තිව පද හන ගොරන දේ. පස්්චා ද්‍රෙක් ග්‍රහණ ගුබ ග ි තයිර් නත ඒතහ. එතකොට මේ හඩ පවා බහ බය බියගොළු මේ හැග ග පට . අප පොඩිකාල හරි බයි අපි ටත්ත ොඩ කාල . එතකොට යින්නෙ තරුණ හාමුදුරුව ේරගාතා මේ අරමනුම ඔස්සේ මේ. රාගේ වැඩිවෙන්න බිය ගෙන දෙන අරමුණුව බියන තිකරන විදිට යොදාගන්න විියන අපි දැක් ඉදැ හාමුදුරුවෝකෙව්වාමනවාද බූත හාමුරුවෝන්ග තේර ගාතාවයි ලස්සන කතාවක් ඒකම කියන්න ඕන හාමුදුරෝ මේ දමරතන හාමුදුරෝ හරි පැදිලිවකෙව්වා හ පි මේ තේර ගාතා පරිවර්තනය විටින් විට දකින ඒ අපි ඇත්තටම කියනව නම් කරලා තියෙන්න්නේ මේ ප්‍රධාන වශයෙන්ම සිංහල සංකරනයක් පරිවර්තනය කරන්නේ කරහම් පිටිකට සෝනහ කරහම් පිටිට සුමනසාර හාමුදුරුවෝ මේගේ සිංහල තයි අර දමර්තන හාමුදුරුව කියව ො බොහම හෙලා සිංහල ඇත්ටම කියවා. එතකොට දැන් මේ කෞද භූත හාමුදුරෝ කිවේ අදා අනබේ ගජ්ජති මේක දුන්දබි කියලා ඒ හසේ වලාකුල්හු මේ හස ගොරවනකොට හත්පසි වහින්නනවා තත්තෝ රතින් පරමතරක්න විද තීට වඩා වෙනක් පින්දනයක් නැතේ ඒ කියලා. මේ බූත කියන හාමුදුරග නමදී තින බූත බූත හමුදුර දැක මේ රත්තත්වය අවබෝත කරගත්තේ මේ. අර අපිට බියගෙන දෙන කාමය රාගෙ ලෞවික හැඟීම් හිත ඇතුළි කුපරුගහන නැගිටින ඒලා වහස ගොරෝණ සද්ද වැද. ඒකෙම මම එකගාතාවක් තව කියනවා මේ භූතහන්දුරගේ යදා නිසීතේ රහිතම් හිකාණනේ දේවේ ගලන්තම් හිනදන්දිදාටින්. දේවේ ගලන්තන්හි. ස්සවැටනකොට දැන් අප ිස්සල වැස්ස කෙනන කතාකර දැන් ෙතන වැස්ත්ත එක්න ගලන්තම්හි ගලන්ත කියල කියන ඔන්නනොමට පියා එකන දනි අනුකරන ශබ්දයක්. ගඩ ගඩ කියනක දේවෝ ගලගලා ති කියනෙක පාලිත්‍රිපිටක අපි දේශාවල නිතරම තියනවා. දේවෝ වස්සති දේවෝ ගලගලාාය. ගලගලා ඇති කියඇනෙ ගඩ ගඩ ගලා වහිනකගේ සද්දය අනුරයක ලමපෙන්. එතකොටට කියනවා මේ සද්්‍ය වහිනවා ගොරෝනෝ අතරං ඒ දැන නමානක සුවේ තරං නිවනට දෙන තවත් උපේ උදවකරම තවත් සාදකයන්න ඇළ මේ මොනවද මේ කියන්න මේ පෙරුන් වහන්සිල කියන්නේ අපිට කියන ොහොද පනිි විඩයක් මෙන්න මෙහ වගේ දයනක මේ අපිට කියනමෙන් මේ වගේ දයක් මෙම මේ මේ අයිබවාව මේ නිවන්ද බොරුව කැටයන් එපා මේ උඹල්ලට මේ පරිහරයම තියනව නිවන් දකි නොන්න. කියන එක පෙන්න්න නොව මේ තේර ගස්සාරේ ඒකගේ කියමං අපිට ලියල තියනෙ මේ අපි දැනගන්න. ඒ ගත්ට හෙම මේේ නිවනැක මන් යන්නේ අමතු විදියට අතපය හතුරුවන්නේ අමුතු විදියට මූුණ හරවන්නේ අමතු විදියට තම්පූර්ණ මනස්ගාත කරන්න ලෝකයක් න ඒ අතර මේ කියන්න මනවද බොරු කැටයන් එපා අහසගොරවන හඬ බුද්ධ වචනය ඔලුේ යෙනවවා නම් හිතේ තියෙනව නම් අහස ගොරුවන හට වැැස්ස වෙට හත් ඇති නි වන් යන්න අමුතුේ ඕෝන නෑ කියනක ද නෝචි ද මේේ ර. ගාතා දෙකේවිදදිම පාවිච්චයන වචනය කනෙ තතෝ රතින් පරම තරන්න විින්ධතිය පාරම එකන්නේ පට්ටම කියනක වඩා ලොක සැපයක් නෑ ඊට වඩා ලොකු සැපයක් නෑහ එක තව එතකොට දැර අපි සන්දේශකාවයක ද වගේ මට මතක විදිට අප හාමුතුරයහන්න මේ ගණවන් මියරු නද දෙන ගුවනවන් විටයි කියල මේ වැහිවලාකුළු වනකොට මොන රට සතුරු හිතනවා කියලා මොනදකුගේ. රුව අනිෙක් පැත්තෙන් ඒගන්නේ මොනරෙක් පාදක කරගෙන නිවාණය බෝධ කරගත්ත රහතන් වහසේ තින්නවා. ඔහු මොනරු පමණක් මේ විවිධ සත්තු විධ සතුන්ගේ හඬ නිවන සඳහා පාදක කරගත් අවස්ථා තියෙන මට මතක්ුණේ අර වන්දි මිහිමි වලා තොගොසින් ඇය නිවෙස් නැට. කියන ගී අපිට මතක් වෙනව සිගිරි සිගිරි එතකොට ඒ කාලෙත් මේ වැස්ස සහ උළඟ. වැස්ස සුළංග එතකොට මේගවලා ගැන හරියට ගීලිව්වා එතකොට තව මතක් පෙනවානේ අපිට මේග දූතයට වගේම ලංකාවෙලියවෙච්ච ලසන ගායන ඒ ගායනත් වීධපුරා වතුර පිරෙයි හෙමින් හෙමින් ඇවිද යමි කෙසේ නිල්ලේ ගොහොරු හෙදෙයි කතා නැතිව අනන්තයට ඉගල යම් කෙසි හිත මිතුරු සුළඟ ලඟ එන වැහිවලාවට කියන් කිය ඒ කියල කියන්නේ මේ වැස්ස කියල කියන එක කවියකුට කවියක් ගේ තරච්චකයකුට ගීයක් ප්‍රේමවන්තයකුට ප්‍රේමණීය අදැකීමක්ඒවගේම නිවන්දකෙන්ඩට ඕනෑ නම් එහෙම කෙනෙකුටක් එහෙම අදදකීමක්. මයුරයා එහමනැත්තං අපි හොඳට පාලයේ්‍රෝය සතුභානවාර පාලිය නැත්තම් මහ පිරිත්පොතේ නිතර බෞද්ධයෝ සාමාන්‍යයෙන් ආශිර්වාද සඳහා පාවිච්චි කරන සූත්‍රයක් තියෙනවා මෝර පිරිත කියලා පිරිතා. පරිත්්‍යයක්න්.ඒ මෝර කියන වච්චනේ මයූර කියලා තමයි අපිට එන්නේ. එතකොට මෞය මොනරගවංශය කියලා කියනවා. ති ඒ වගේ මොනරා අපිට ගොඩක් ළඟ සම්බන්ධයක් තියෙන. සතෙක් අද වෙනකොට මේ වදවී යන සත්වංෂයට අයත් යැයි නම් කරලා තිබෙන එ කෙනෙක් කෙනෙක් නමුත්දැනම් ගොඩක් ලංකායි වැඩි පුරත් ඉන්න තරමට තිෙන් අපි දක්කින ගොඩක් නේ හදදුර හරිට අප පැත්ත් මාතර පැ තර ම ග ඩී මාතර වැඩී ලංකාවැ අප පැත්ෙත් මොනරු වැඩ මොනරු වැඩිෙන්ඩ හේතුව හැටියට සැලකෙන්නේ මේ ධර්මසාකච්ඡායම වඋනත් ොර ඩුවඩ හේක්තුව මේ නරි අඩුවීම කියලා කියනවිති නරංගේ අඩුවක් තියන බව කියනවා කැන සාමානය රටද හබලා පොුවම නරම නරග අඩුවක් පේඩනෑ වගේ තමයි පේන්නේ නමුත් කැල්ලේ ඉන්න නරංග අඩුවක් තියෙන මොකද නරයා වලිගෙධානවා හුබස් බෙනවලට ඒ හුබස් බෙනවල තියන සත් වූ බිත්තර එහෙම කනෝ. බොහෝවෙලාවට මේ ජලය ආශරිිත වස විස්ස පොහොරහා වෙනත් රසි රසායනකයන් නිසා ඇතිවෙච්ච හේතුන් නිසා ඒ ජලාශ්‍රිත බිත්තරවල වසති බිල වෙන්ඩ ඇති කියලා හිතනවා නරිගානය අඩුවි ලාතිී ඒ වගේම ජනාවාශකරමය නරී තමයි මොනරුන්ගේ බිත්තර කන්නේ විිලෝපිකය ඔව එතකොට ඒ ලෝපිකයන් නිසා එහමනැත්තන් මොනරුන්ගේ බිත්තර වනසන්නාව් තැනත්තා නරය නරියන්ගේ අඩුවීමනිසා මොඳරුන්ගේ බිත්තර වැඩුවීමක් තිය අකෙසේවෙතත් අපි මේ මොනුරු ගැන නිවන්දකින්ට හේතුවෙන කාරණ කතා කලාට ගොවියෝ මොනරුන් රිලාව් වඳුරෝ පමණක් නෙමේ අලිත් කියන කි බොහෝ සත්තුන්ගේ පීඩාවට ලක් වෙලා තියෙන තැනක තමයි දැම් මේ රට තියෙන්නේෙ ඒ කසේ වෙතත්න ොනරෙක් නටනකොට හරි ලස්සනයි. මොනරගේ ඉස්සරහා පැත්නහරි ලස්සනයි. එතකොට ඒ මොනර නැටුම් බලන්ද මොනරගේ ආකෘතික නැටුම් අපිට ඕනතර තියනවා පෙරහැරවල්බල පබා. ඉතින් මොනරා තරමත් පූජනීයයි. මමොනර ස්කන්ඳකුමාර දේවතාව දෙවියන්ගේ වාහනේ කියලා තියෙන නිසා පිළිගැනීමක් තියෙන් නිසා මොනරුන්ට මොනරු මරන්ඩත්තිිකක් සමහර කෙනෙක් බයයි ඉතිං නදන්ති මෝරා සුසිකා සුපේකුණා සුනීල ගීවා සුමකා සුග්ජිනෝ සුසද්දලා චාපි මහා මහි අයන් සුභ්‍යාපිතම්බු සුුවලාහකං නබන් දැන් මේ මොනරු සුනීල ගීවා වෙල්ලහරි ලස්සනයි මොනරගේ කොහත් ඉස්සරහ පැත්ත ලස්සනයි මොනරෙක් දැක්කහම නිවන්දකිඩ පුළුහන්ද ඒ වගේ මොනරෙකුගේ සද්ධෙන් නිවන්දකිින්ඩ පුළුහන්ද චූලක හාමුදුරුවෝට එහෙම පුළහන් වෙලා තියනවම් එතනදී ඒ චූලක හාමුදුරුවෝ මේ මොනරග හඩ ොරගහ ගොඩාක් ලස්සනත් නෑන් ගොඩාක් කැතත් නෑ. මොනරග හඬ හරේ හීන් හඬක් ඇතට ඇහෙන වැඩි වෙලාවක් පෝතින්නේ නැති. එතකොට නිල් ගෙල සහිත මනා පිල් කළඹ ඇති මනාමුව තුඩු ඇති මනහර නාද ඇති මොනරු නාද කරති නාද දෙ නද දෙති. එතකොට මේ මහපොලොවත් නිල්පාටයි හරී ලස්සනයි තියන තැන ආකාසය සුන්දර වලාකුළු තියෙන තැනක් දැන් මේක මේවාට ගැන්නේ සිනමැටික් සිනමාත්මකයි ලස්සන පොලොව මිටියාවතේ ලස්සනට තනකොළ වැවිලා ආකාසය නිල් පැහැගත් ආකාසයක් හැබැයි ඒ නිල්ම නිල්පාට ආකාසේ ලස්සන වලාකොළු එහා මෙහා හිමීත හිමීට ඇද යනම් ඒ ආකාසේ යටතියන මේ මිටියාවති හැම තැනම ලස්සනට ගොය මොහෝ තනනිල්ල තියන තැන හැඟුම් බරව නැටුම් නටා ගැයුම් ගයන මොනර පැටික්කි. ඒ මොනර පැටික්ි දිහැ බලාපු හාම ඇතිවෙන මනස්කාන්ත මනෝභාවය. මේ චූලක හාමුදුරුවන්ට නිවනගේන. බලන්නක අපිට ෙනෙකුට ඒ සිනමාත්මක නැත්තන් සිනමාපටයක ලස්සන දර්ශනයකට අවස්ථාව. හැබැයි නිරවානාභි මුක නැතන් නිවන පැත්තට හැරුණු මනසක් තියෙන කෙනෙකුට ඒ හඬ නිවන්තකින්ට තරම් හේතුවෙන හඩක්. එහින්ද මේ ලෝකයේ ලස්සන විඳගන්්ඩ බැරි කෙනෙක් ලස්සනට දවේශ කරන්න පුළුවන්. ඇත්තටම මනරම් දැක්මත් දැක්කහම. දෙසරයක් හැරිලා බලන්ඩ සිද්ධ වෙන්නේ වනචර මනසකටම නෙමේ. ඒ සුගායි ගායනයක් ද ලස්සන රූපයක් ද දැක්කහම එකේ ආශ්වාදය විඳගන්්ඩ බැරිතරම්ම කුහක වඩ ඕනෙ නෑ නිවන් දැකීමට එක බාධාවක් නෙවෙේ. හැබැයි. මේ සියල්ලේම අනිත්්‍යය කියලා මේ හැම ලස්සනක්ම ප්‍රතික්ෂේප කිරීම. ලස්සනක්ම මඳගන්න එක ප්‍රතික්ෂේප කිරීම නිර්වානාාභිමොක භාවයට වඩා නිකං මෝහයින් මුලාවෙච්ච කෙනෙකුකගේ ලක්ෂණයක් කියලා කියඩ පුළහංකම තියෙන එකනිසම ලෝකයේ සජීවී ලෝකයේ තියෙන දේවල් දිහාවේ ඇත්ත ඇතිසැටියෙන් දකිින් දත් නොබබැදී ඒහා විඳගණ්ඩක් පුළහංකම තියෙන්ඩ ඕනි ලස්සන ලස්සනක් වශයෙන් තේරුන් අරගනිමින් විඳ ගනිමින් එහි නොබැන්දමින් හා. එහි කාමා්‍යක්ත නොවමින් ප්‍රතික්ෂේපන්ද නොකරමින් එය ඇත්ත ඇතිසටියෙන් දැක්ක දියුණු මනසක් තිබුණු චූලක හාමුදුරුවන්ගේ තේරගාතාවක් තමයි මේ තියන්නේ. විස්තර යහගම්හ අරුණු සර්ගෙන් එහෙමයි ැ නර උහන්සේ කකර පැදිිීමි මදක් ුණන මාට නික්මසින් ගැ කියෙනනමිත් තේරී ාතා ගැන අර්ථකථනය කරද්ද කුහකකන් නැති. ක තමයි මේම ලිය විල යන්නේෙකට වහන්සේගේ පැහැදිලි කිරීමත් ඒ එක පැටවුුණ. ස එතකොට මේ මේ අහස්සේ වලාකුලු අතර මේ විදියට නිල්පාට මොනරෙක් දකින කෙනෙක්ට නිර්වාණය පිළිබඳ තර සිත් ඇතිනීමත අපිට සිත් අලවන සිදුවීම සිත් ගලවන සිදුවීමක් බට නිමිත් තක් බවට පත් කරගන්නවා අසිීමත්.ිමුෂ කියනවයි මට කලින්ිකක් මතක් වුණ ෑ ස්සලා කිව්ව සැලිහිනි සන්දේශය ලස්සන කදයක් මුල්ල පදේ ගනවන් නගුවනවන් අපි ඊට එ උසස් පෙල්ටෝග තිබුණා ගණ මා ඒකලා මතක් ච්ච නිසාක යන්න ගනවන් මියුරු ද දෙන්න ගුවනවන් විට විලසින් මෙමා කරවන්න මිතුර මන්තූට එයාසුන් පැසුලු පවසමි රස නුසුන් කොට අස දැන් යන මග සර කලකුණු මෙ තැන් සිත තැ ඒ හ දස්සන කරයක්නේ තොට ගමි රවුල හාමුදුරුන්ගේ මේ විද්වතුන්ගේ ලිගෙනීමටනුව ඕකත් මේක දූතේ ආබාසින්ගත්ව එකක් ඒකෙත් මේේ හෙට වලාකුළ ආමන්ත්‍රින කළ කාලි දසකනු. මාර් ගන්තා වච්්‍රනු කතේ තස් තප්‍රයාානානු රූපන් තන්දේශංමේ තදනු ජලදදා ශ්‍රෝසසි ශ්‍රෝත්‍රපයම්. ගතව්‍යයාතේ වසත රලකානාමේ යක්ක්ෂේෂ්වරාණා බාහියෝ ද්‍යාන ස්තත හරසිරස චන්ද්‍රකා දෞතහත්ය. එතකොට එහෙම. ඒ ආවාාසය එහම තමයි එකිනෙක පෝෂණය වෙමින් තමයි සාහිත්‍යයක් එන්නේ ඒ දවවිශකයපු. ඊලංකාරණයදීමට තක්කෙනවා බර්තුරු හරිකපු කතාවක් ඇත් සාමාන්‍ය මිනිස්සුන්ට කාමය ගෙන දෙන දේම ඒ පරිසරයම ඒ නිවනට අරමුණු කරගන්න කෙනටක නිවනට උදව්වෙන විදිිය ට බර්තුු හරිකෙනවා ස්ථානං වික්තන් යමිනං විමුක්තඒ කාමාතුරානාං අතිකාම කාරම්. විිවික්ත වූ නිදහස්සූ සෞන්දර ස්ථානයක් දැක්කාම ස්ථානං විවික්තං යමිනාං විමුක්ත ඒයා එතන මෙතැන බෞ්වඩන්න හොඳයි භාවනා කරන්නදට. දැන් කාමාතුරාණං අතිකාමකාරණන් ආමාතරෙකට එ මෙම හිතන මනි ට එන මෙතන කවරුවත් දෙෙන්නේ නෑ ොලසිෙන්ගෙන පාටුත්න ලසි හුන්න කාටවත් පේෙන්ෙන හොර වැඩක් කරගන්න මරු තැන කියලෙ හිතන්. හොක තමයිඒ ින්තන දෙකේ වෙන සැනතු තැන පරිසරේකම පරිසරේකමතත්ේ. අම්මරතන හාමුදුරු මේ ලස් මේගේ පැහැදිලි කිරීම දෙකක් මම ලියාගත්ත ඒ දිනුෂත් කිව්වා මෙ කුහක කුහක කම කිය ඒකින් අප අදහස් කරන්නේ මුල් තේරුම වෙන එක එකන නැතිගුණන පෙන්නේ මනමුත් කුහක කියෙලක කිය අතමක කිය නොනම් අරී හිතා ඇතුලේ බැලූහම හරි තදායි බලපු හාම ස්කරෙන් පෝඩක් මන් පෙන්නන්නන් අද චුලගත් හාමුදුරන්ගේ මේකේ බලන්න මේ ගාථ දෙකේ ම මේ ලකුණු කර මේ සුවයන්න උපසර්ගේම ස්ථාන පහලෝකම ලුණු කරමයකි එ ලුණ කරන තියනු බ ස්ථාන පහලෝක. නදන්ති මෝරා මෙබ ස නදන්ති මෝර සුසිකා සුපේකුුණා සුනීලකි සුමකා සුගජ්ජි. සුසද්ද ලාජාපි මහා මහි අයන් සු්‍යාපි තබු සුවලා හකන්න බා. සුකල්ල රූපෝ සුවනස්ස ජායතන් ස්තුනික්කම ෝසාදු සුබුද්ධසාාසමින්. සුසුක්ක සුක්කං නිපුුණම් සුද්දසං කුසාහිතන් උත්තම මච්චුතම් පදම මේ සුයල් නම පහලොස් සතාව. මේවාර කුහකකම තියෙන මනසකට එන්න නෑමම්. අපඒ නිසා බුදුධර්මය බුද්ධහම කියනෙ මනසේ කුහක සං අයින් කර පල් එකක ෞුන්දරරි පේ. ආමගන්ධ සූත්‍රය කෙල තියනවා සුත්තන පාතයක හො සූත්‍රය. ආමගන්න. ඒකෙ අටුාව පරමත්ත ජෝතිකා අටුව අට කතාාව. මේ දෙකාමගන්ධ සූත්‍රයයි? ඒ පරමත්ත ජෝතික අටුවාාවයි දෙකයි මොකද්ද දෙෙන ආදර්ශය,පුහකවෙන්න එපා බොරු ගර අපේ ඔය හරෙන් කරන ගැටිහදාගන්නේ පම්බල ඇතුලේ හිත ඇතුලෙ තියෙන පිළිගද අයිංකර පල්ලාගෙන පනවිිදෙන්. මොකද ඒ ආමගන්ද සත්‍රයන්නේ වෙජිතේරියෙන් බමුණනක්ැවි හනෝනේ ප්‍රශ්යක් බහන්සේ මස්මාලු කනවාද නැදකින්. ಿද වයි කිය නකා නිදකි නැහ කියಲ කිය න ಬල ඇතුළ තියන ළಲිග යිං කර පල්್ಲ ඒකයි නමද, නියම දර්මේ ොන ද ඇතුළ තින පිළි ගඳ ඒලೂකසාධර නෝපි මන්සිಿකා මිತ್දು නෝනිಿ කරුණතිමානි නොහෝ අදාන සීලා නචದ ತಿකಸಚ ඒ සාමගන්දෝ නහිමන්ස भෝජනං. ඒ ලෝකසා රලු පැවතු අයින් කරපල්ල සුන්දරත්වය පේන නෑ හිත ඇතුළින් අයින් කරපල්ල දරුණෝ දරුණු වෙන්න පා රූපක පාචන පිට්ිමසි පිට්ටි මංසික වෙන්නපා පිට්ටි මංසික කෙලක කියන්නේ දවිෂ පිටටේ මස් කනවා කියනක දැන් අපේ දමරත හදට පතක් නති ආටනාට පිසුනා පිට්ටි මංසිකද. පිට්ටි කියන බක්. මන්සික කිය මස් ඕකට ඉංග්‍රීය ලඟ යන පරිවරතය දර බැක් බයිටිංක් කිය බැක් බයිටිංක් න පුරතව වන්නම් බනිිත්තුවා පරතෝවන්නම් බණන. බැක්කහම පණ දෙන්න වගේ කතාගන්නවා අම්මා දෙයා දැක්ක කල් ල්වාා ඉන්නහම් වෙන්න අම් මට උඩු වගේ දුුම් කියලා පණ දෙන්න හදනවා අනි පැත්ත හැරවිිල ඉඳල කපල දන්නමයි කපල දන්න වැ පිදිෙ. ඒක තමයි පිට්ි මංසික ලක්ෂණ ුද හන්ර කොන්න න්ක කරල්ල හිත ක තමයි ස්කෑ. පිළිගන්න. මිත් අන මිත්‍ර ද්‍රෝහි වෙන්න පා යාළු පිට්ට එක අපේ වචයෙන් අන්තියා ගනෙල්ල හිතවත්ක. නෙක්රුණ කරුණාව වංඉද පල්ලරුණාව නෑකයෙන් බල ඇතුළි හිත ඇතුළේ පිළි ගඳගනවා. ඒවා අයින් කරපල්ලා. අතිමානනෝ ොරමාන අක්කාරකන්තියා ගන්නප. අදා නසීලා නචදති කසකි. ඕනටඩ ලෝබ වෙන්නපා හොඳම ට ක ෙරේ කමට ජීවත් වෙන්නපා. ඒ සාමගන්ද උන් ඕකයි බං ආමගන්දය නැහි මංස භෝජන පිළිග මගේ ධර්මයට අනුව මස් මාළු කෑමේ කියනු නෝක බ එහමනතු අර දෙකින් වලකින එක නෙමි කියල. ති මට පොද්දක් බලන්න දින විෂ මේක මේ චූලක හන්දුර පදටික ලන්න පැඩ. එතන තියෙනවන නිවන කොයිතරන් ශෝක හිතක් තියන කෙනකට මේක දකින්න පුළ නිවන සුදු පාටයි කියල මේ හාමුදුර කියනවාන. දැ ලන්න ොතන මහිතන පලිමනි ගාතා තුන් පදමට ගාත පේන සුසුක්ක සුක්කං නේද දීර සසුක්ක සුක්ක හ ඇනේද ආ සුදුද්ධ සංකයන්නේ දවශන් නිවන ඒක විශේෂනය කරන්න ගන්නවා සුසුක්ක සුක්කං අනු ප්‍රාස බහුල එක සුක්ඛකයන්න සුදු සුක්ක සෝකයන්නේ සුදුව එකට වඩා සුදු සුසුක්ක සුක කියන්නේ සුදුවකටත් වඩා සුදුුව එකටත් වඩා සුදු කියන්නේ. කියන්න වචඒ පෙහට වචනෙන් කියන්නබ කියන්න ස සුද සදු එකටත්වඩයි ක් ගොඩයි අට ගැන සු සෝ ස අන්න හරි දනි අත්න්න සුුදු සුද හදුනියක මේක දොනි අස්කඒ බලන්න නිවන සුදු පාටයිකනකේ වචර්තයක් නෑන හාමුතුරුවනින් ඒක තියෙන්නේ. මේ මනසට දැනෙන ඒත් නිවනේ සදාචාරයෙන් කපුුණුකමින් කුහකමින් කුම්මැහිකමින් මජරකමින් දුරුවච්ච. පරම සදාචාරය නිවන නිදහස කියන එක පුළුවන්ද විට හාට වචනකින් කියන්න ම සුසුක්ක සුත්කං නිපුුණං සුළුද දසා. අන්න සුසුදු සුදෝ සුදු නිවන්. ඒක තමන්ටම කියාගන්න පුසාහි තමන්ගේ හිතටම අදීගන්නවා මේ. ඒ කරක තන ද ශක කිය වයි තේරම ලස්නට කිය ට හිත ොට ට තක් වුණේ ර සද ස මොද ස සු සුදෝ සුද වගේ සුමද්ද ස මොද සු සුදෝ සුදු කෙලගත්තු තොදයි එකොට සත් සත්වරක් පෙරු පුළුන් වගේ අරණස පැහැදිලි කලාාම මේ සුද සුද. දුෂ්කරව වූ එම ත මේම නිවන සුදෝ සුදු තැනකට ගේනවා එතෙක් ගෙනාපු වර්ණටික හාමුදුරුවනේ නිල්පාටයි එකන්නේ නිල්පාට පොලව නිල්පාට අහස නිල්පාට ග්‍රීවය බෙල්ල තියෙන මොනර එහෙම ගෙනල්ලා පතන කට්‍රස්ටිකක් කර විගටනයක්හදනවා නිවන සුදුයි එහිමිකක් තියෙනවා ඕ තිය කලුව එකෙන් ඇතයි අලු සංකේතෙන් දුරාචාරය බොරුව වංචා හොරකම කොහක්කම මේක. සුදු ගදර උපසර්ග ගොඩකින් කියනවා. ඒට හාත් පසින් වෙනස් කියහැඟීම නද. හ කියනවනේ දරුණ මහත්්‍යයාමේ කන්හන් දම්මං විපහන් දම්මන් විප්පහාය සුක්කම්භාවේත පණ්ඩිතෝ නේද පි ඕ මොනරගෙන කියද්දි මේ නිල් පාට බෙල්ලක් තියෙනවා කිව එනිසාපි. මොනට සමාන වචනයක් කිය නොනේ නීල කන්ට කියල නි නීල කට කියටග නිලකට ශාස්තීතම ඇිට මදක් එ නියකනග දේවතාව අයක ෙල්ල නිල්ල නානේ හේ විශ්ණ දෙද ව ත ීල ටග විශ්න දෙදය ලක්ෂමි රහුම විශ්ු දෙදය හැඟින්ීමබව නුත්සය මනුසේ හබියව්වා වහබියව පර බෙල් නිල් පාටන. නීලගට ශාත්‍රික ඒත ඒ තේරු මොනරටත් සමානපදක්ද නිීලකන්ට කියන වචනක කිය නතකොට නිල් පාට ෙල්ලක්කෙමතින් නිසා. කපුටගේ පාටත් කවියදිකන්නේ නිල්පාටක් කියලා. කටක්නත් නිවන්ඩකින්න අර්බුණනක්කරගන්න පුළුවන් ඒ දහමුදුර. මෙහෙම ඇති අපි ඔය වර්ණ ගැන කතා කරන කොට කවිසමයෙහි එනවණ ටිකක් වෙනස්. දැ තන නිල්ලනේ අපි කියන් තන නිල්ල දිගේ ඇදිලා යනවා සිතමා පිරිලා කියන් එතට තන නිල්ල ල්වා සද හල්ෝන් එතකට තන නිල්ල එතකට නිල්ල ගැහෙනවා කියලා කියන්නේ මෙතන අර හරිත පාටට කොළපාටට නිල්පාට කියලා කියන එක මටික දේශ්පාලන කාරණාවක් හැබැයි අපිසමයහි කොළපාටට කියන්නේ නිල් පාට කියල තමයි න්වන් පාටින් දළුලන්න බෝධිය නිල්වන් පාටින් කොලලන්න බෝධිය කියන බෝධි පපු ජාවිදිත් කියන්නේ නව එතර කොළ පාට කියල කියෙනෙ අවි සමේදි නිල් පාට හැටට ගන්නවා කලු පාටට කියන්නෙත් නිල්පාට කියල තමයි එතකොට කියන කියනවා නීලවරල 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 කිය ීලවර රංචාමර පා හදර කල සන්දේ කියයවා මේ නිලතු රගුර්තනැකමින් රිබී දෙව් සිරෙන්න්න එහම කියලන සද එහෙම කිය බල පිරිසෙන් සහ ආපා පටුන් ගැෙන බලසේනා නායක සපුකුමට එතන නිලතුරගුට නැවින්න න්නේ න සේ එතර කලුනෙ කලුස්සයට නිලතුරගු ට. එතර මෙතනත් එහෙම තවයි නිලවරණ නිල් චාමර පවන් සලන්නේ නැතකොට නිල් අක්බමු කේෂ කලාපය තකොට මේ කළුපාට කලුපාට නොකයා කළුපාටට නිල්පාට කියල කියන්නම කලුව කැතය කැතහින්දා ඒ හින්ද සුදුකරන්ඩ බැරිහින්දක් ඇත නෙමේ කියන් කලු නෙමේ කියඩ නිල් කියනෝ වගේ කියන අර්ථයකින් වෙන්ඩ ඇති මෙම කියන්නේ කෙසේ වෙතත් මේ පාටවල් ගැ කතා කරද ඉතින් ඉතිහාස ටකක් වෙනස් කතා අපිට ගොඩක් කියනවනි අපි මහ කලු සිංහලයොන් එතකොට කලුපාට අපි පාවිච්චි කරන්නේ නැහැ මළගෙදරකට වුනත් බෞද්ධයෝ සුදු කොඩිදාන්නේ. තර කලුව පාවිච්චි කරන්නේ මළගෙවල් වලට බෞද්ධයෝ නෙවෙයි. ඒක නිසා මේ වගේ වරණ සම්බන්ධයම්ය තියෙනවා ප්‍රශ්න ගැටලු ගොඩත්. ඒ එසේ වෙතත් කපුටෙක් ගැන සඳහනක් එනවනේ අපි මේ අරුණු මහත්තයත් මවත්. එකතු වෙලා පූර සාකච්චා කරද්දි එතුමා තමයි මේක තෝරල දුන්නේ සංකිච්චත් තේර ගාතාවේ සංකිච්ච හාමුදුරුවන්ගේ සංකිච්ච කියයන මේ හාමුදුරුවම වඩත් පුළහන් අ උලකින් ඇනිලා ඇහැ පුගා ච්චුට්ටත් තුවාල ඇත්තාවත් සංකිච් මුරුවන් ගැෙ දර්න මත්ත මට මතකන හාමුදුර ඇත එ කැනෙ අම්ම මැරිලා මේගිහින් දැවෙනකොට සිරුර හා මෙහා කරද්දි කටුවලිින් ඇනලා පුච්චන්ඩහාදනකොට ඒ කුස ඇතුළෙ හිටපු දරුවෙකුගේ ඇගේ පොඩි තුවාලයක් කාවය ඒ දරුව බේරුුණාය කියන කතාවක් අපි අහලතින අපි ඒක තාව චුට්ටක්වෙල බලමු කෙසේ වෙතත් තේර ගාථාවල ඒකාදස නිපාතයක අදස කියයන්නේ කොළහනි ඒ ඒ සටහන් වෙනවා එක කාරණාවක් ඒ මේ කපුුටෙක් ගැන හැබැයි මේ කපුටා ගැන සඳහන් කරන සිංහලයෙහි කලු පැහැ ඇති පක්ෂි කියල තමයි මේ කියන්නේ කලු පාට ඉන්න සියලුම පක්ෂිහු කපුුටෝය කියල මේකින් ගැන නවද ගැන්න දන්නන්නේ තර්ක ශහස්ත්‍රය පිළලාන්ඳද ඩ්ුවන්ස් ලෙවල් දක්වා මේ ගෙන ගත්තා අරුණු සර්ගෙන් තමයි පිටේ ගහ ගන්නවින්. සොහොනෙහි එම නිවෙස් කොට හැසිරෙන්න කලු පැහැ ඇති පක්ෂි තෙම කල්ු පැහැඇති පක්ෂයා කියල කියන එකට අපන්ඩරු අණඩ සම්භවෝ අන්ඩ කියන අන්ඩ සම්භවෝ කියල කියන්න බිත්තරෙන් උපදින කෙන දෙර බිත්තරෙෙන් උපදින කෙනා සීවතිකාය නිකේතචාරිකෝ එතකොට සොහොනෙහි සොහන පදිංචිස්ථානය කරගෙන එකන ඇඩ්්‍රස් එක සොහනි ඉන්න කලු ඇති පක්ෂයා. මේගේම තියන්නේගෙලිම සොහොනටඉ අන්න එහෙම කෙනෙක් ගැනතමා මේ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කපුටා මට ස්තමන්ග සරීරයහි විරාග නිශත්‍රිත වූ සිහිය එලවනවයි කියලා සංකිච්ච හා මුදුරුවෝ කියනවා. එතකොට, ත්තංසදං ආයස්මා සංකිච්චෝ තේරෝ ගාථයෝ අභාසිත්තාතිී තර සංකිච්චත්තයට හාමුදුරුවන්ට එ කපුුටෙක් දැක්කහම කපුටෙකුගේ සද්ධය ඇහිච්චහම කපුටා මේ කලු කපුට දැක්කහම විරාගනිශ්ශ්‍රිත සිහයක් ආව කියලා කියන්නේ මොන තරන් දියුණු මනසක්ද කපුටෙක් දැක්ක හම ඒ අපිට මතක් වෙන්නේ වෙන වෙන තේරුන්නේ කපුට කියල කියද්දි ලංකායි මිනිස්සුන්ට විද්ධ දේවල් මතක් වෙනවනි කාක්කා කපුටා එතරමින් කාක්කා කියල කියන එක ඉතිහාසේ පුරාවම පිටර වෙන්නේ වාහන ලියාපදදිිරන දැංගල ඉන්න කට්ටියට ක්කොයි එහෙම කාක්කෝ වාහන ලියාපදිංචි කරන නැති දැංවලත් ඉන්න හන්ුවාද්‍ය ලංකායි එතකොට ඔය ජරමණී කොහමද කියට අපි දන්නන්නේ මෙහහි ඉන්න හැමතනම කපුටු ඊට අම්මතරව තව කපුටා කියලා කියන නැත්තං කාක්කා කියලා කියන එක කියද්දි අපිට මතක් කියෙනවාසාංගීක දේපල කෑවෝෝසාංගික දේපල කෑවෝ බලු කපුටු වෙති කියලා සේලාලේ හැවල තියෙනවා. පොදු දේපල නාස්තිකරන විනාශ කරන කියෙනා නැවත්සරයක් ශංගික දේපල විනාශකරපු ගෙන ඔය බලු කපුටු වෙලා උපදිනවයි කියලා ඇති ඒකෙ එහේ හැම එකකිම කියන්නේ කපුටා කියන්නේ තැන්තැන්වල ගිහිල්ලා උනු කනආ එහෙම කියන මේ සම්භාවනී ආර්ථයක් නැති සතෙක්. ඒඋනාට මම දන්න නෑකේ සම්භාවය මොකක්ද කියලා මම ගියා දවස් දහයක එතර වගේ කුඩාචාරිකාවකට ඔය ඊජිප්තුවේ. ඊජිප්තුවේ හැම්ම තැනම. කල්ුම කළුපාට කළුගල්වලින්, තාම ලස්සනට හදල තියෙනවා පූසොයි කපුටොයි. සිංහරූපත් නැත්තෙනෑ හැබයි කපුටගේ පින්තූරේ හමත් තැනම තියෙනවා. එ කපුට සමහර විට ඉතිහාසයේ මනවාහරි විශේෂ සලකොනක් කරන සතෙක් වඩ පුළුවන් අරණ මහත් යමේ ඔක්කාක පංසිිකැනෙ කාකවංෂයද ඔක්කාක. එක යික්ෂ්වාකුුණේ දෙන්න හරහ ඉක්ෂ්වාකු කියල කෙනත් ඔක්කාක වඩ පුළ හන් ක්ෂවාකවන්සගල දව සංස්කෘතයේ තියෙන්නේ. එතකොට කාකවන්න තිස්ස කාවන් තිස්ස වුනා කියල තියෙන කියනවනේ. එතට එහෙම ඉතිහාසයක මේ ඊජිප්තුවයි කාකොයි ඔය ඉක්ෂවාකුයි එහෙමෙනත් ඔක්කාකා සම්දධ සම්බන්ධ තිබුණති කැඩ දන්න නෑ කෙසේ වෙතත් පූසොයි කාක්කොයි හදල තියෙනව විශාල ප්‍රතිමා ඒ ඊජිප්තු වේති කොහොමට හරි මේ අපන්ඩර ශත්වයා දැක්කට පස්සේ හරි පණ්ර සත්ත්‍යයෙක් දැක්කනම අපි සුදු පාටගැෙන නිස්සල්ල අතා කලින් ඒ පණඩර සත්යෙක් දැක්කට පස්සේ නිවන අවබෝධ හෝ මනස සංසුන් හෝ උනාය කියල කියෙන කාරණාවත් එක්ක මේ අප පන්ඩර සත්යෙක් දැක්කහම අප පණඩර පක්ෂයෙක් දැක්ම අප පන්ඩර අණ්ඩ සම්භවයෙක් දැක්කහම මගේ හිත විරාග නිශ්‍රිතඋනාය කෙලෙකු මේක දියුණු මනසක ලක්ෂණයක් හැටියට තමයි පේ. ඔව දැංග උබහන්සකිව්වාගේ පිරමීඩවල ඇඳ පුචිත්‍රවෙල අපි දැකල තියනවා බලාල් රූපය තියෙනවා ඔය කපුට ග රූපය ගැන නැවතවතාවක් හොයල බලන්න වෙනවා. තැන් කලින් උදානවාක්‍යමට උදානගාතාවේ නිල්පාට පරිසරයකින්න නිල්පාට මොනර එම. එතකුට ඒක ශබ්ද ත ආකෘතක මේ ශබ්දත් වෙනස්. මෙතැන් ද අපිට හම වෙන්නේ සොහොනීම නිවශන කරගෙනන්න කබුටෙක්. මේකේ ශබ්දාා ලංකාරයමට ශබ්දධනයත් වෙනස්. ස කොහොමදක අර්ථ දක්වන්නේ. දැක තියෙන්නේ දන් හොඳ විවරණ තික් විදු පත්තුනේ හාමුදුරුන්ගින්තු දෙන්නම කතා කර මනහං ති හරි. මෙතන තටම පන්ඩර වන්ඩ සබෝකය න එක්කර වක්ත්‍රෝ වකරෝප්පයක්. ඒක නැත්තන් ගේට කෝ කියල කියන්න තිබුණන. එකක දංසෝ කියල කියන්න තිබුණන වායසෝ කියල කියන්න තිබුණ. ආකෝ දංසෝ වායසෝ වගේ වචන අපි දන්නවා මෙ කෞ්දටකට පාචනායකෙන්. නමුත් එහෙම තිය දදි මේ අප ප්ඩරුව අන්ඩ සම්බහෝ කියන වචන බලන්න. අන්තිම වක්්‍ර විදර ලිව්වේ. පන්ඩර කියන සුදු පාට න සාරද නනිර්ධ චන්ද මරීචි, කීර සමුද්ද සමුට් හිත වීච. ඒනදී ජල භාසන කාරී රාජති, භූපති ප්ඩරකිීත්ති. එකට පන්ඩර කියලා කැන සුදු පාට ඇ අපන්්ඩර කැන සුදු නැති. එ එකකට වක්්‍ර විදියට හලඟට අන්ඩ සම්බහෝ අන්ඩ කියල කන බිතර බිතරෙන් උපන්. එත විතරපන්නේ සර්පය සහකරල්ල ම තර්ප සීමාවයවා නකුරුල්ලට. අපන්ඩ රෝකලහලු බිත්තරින් උපන්කුරලන කාක්ක කියලා කියපු හැටි. ි කියන සහර ලා කරට බයිනක කටහෙමේ. ඒ ෑගන්න පම කැම ල ව පැත්ති බීම කක් බොන්න කිය ේ පත්ත බීම කබොන ඇ වල බ ල න ෙ බ න්න ැග හ ගැන මංදැන්. හරඩුවට එන්න පා හැමුණොත් මට ගන්න සිදන ගැහුවත්තුබ නැතිවෙන්න පුලා නැතිවුණ මංබලය මලගෙදරෙන ආවයෙන් පස බීමගුණ. ඔන්නගේ ජොලියට කියනෙ බන හෞන්දර්යයාත් සෝ මේ හාමුදුරුවත් සන්දරත්ව කොච්චර විදිනවාද. අපි දම්මරතර හඳුර ශෝකතාමතු කර ඇත්තට මේක වන්න පුල භාෂ විද්‍යාත් පහන්ුරොදන්න හ වෙන්න පුළලුවන් කියෙ මක ධර්ය සීමිතර්ය අපේ එදෙනවාහගක් කලාට අප පන්ඩරෝ කෙල කෙන වෙන්න කළුව අයත් හටියට. කපුටාට පමණක් අර්ථ සීමර් වීම භාෂා දර්ශනය ක්‍රමයයක් විිර අපිදක්කින අර්ථ සංකෝචනය මුදධරන ැකිදිට. පත්ම පංකජ කියන වචනේ. වචනන් තේවා පංක කියන්න මඩ ජ කියන්න උපන්. මඩේ උපන්. නමුත් මඩේ උපන් හැමක්කෙනනාටම අපි නිලුම් මල්ලට අරවට මෙමට පංකජ කියන්නේ නෑ අපි මේ මෙන සො වෙරන්න නිලුම් කොවලට මැඩියන්ට පංකජ කියන්න පංකජ කියනන්නේ මඩේ උපන් කියනෙක යොදන් නෙම. මඩේ උපන් එක වස්තුවකට එනම් නිෙලුම් මලට විතරයි අත් ඔලු මලට කියන්නෙත් නෑ එනිසා ඒර්ථ සීමවීම වගේ මර්ථ ප්‍රසාරණය මෙත නර්ථ සීමවීමක් තමයි මේ තියන්නේ එක වෙන්න පුළුවන් අ මෙතන අප පන්්ඩර වන්ඩ සම්බහෝ එකේදී මේ හාමුදුර පෙන්න්නන්නේ කාක දැන් දැක්කමත් ච්චර ඇත්තරම කියරවා අපේ දක්මටනුව ප්‍රසන්න වෙන්න නෑ අපිට තාමානය හැට. ඒළඟට එ එකකතමයි ක් දැක්කම් ප්‍රසන්න වන්න නෑ ඉළඟට අනිත්තාව මේ කාකගේ හඬඩත් ප්‍රසන්නනෑ. ඒ හනකොට අමාරුව ත උපාදේ ේව මේ සතතින්ක සමහටම පෙන්නුමත්ක කාක් නදනවා කාක්ක හන්ට හැනකොට අපිට මං හිතන්න ච කැමති වේකේ අපේ පු සග හැට ගැමතින ප න්න ක අර කියන ස ෑට. එකං ආමුතු ඉදර කෑගහන්න. දෙදම් මෙතනත් මේ කාකාගේබාධාව සාමාන්‍ය ජීවිතය මනුස්ස්‍යයාට නම්. මෙ බාධාවත් මේ හාමුදුර කියයනවා සන්දේහත්මින් විරාගනි සිතං උපපාදය තේව මේ සතිං කිය. උපාදය තේව මේ සති සදයහස්මින් විාගනි සිතන් මට විරග සඥ උපදවන්නන්නේ මේ සතා කෙලෙක්‍රයාගේ පෙනුමහන්ඩ. ලෝකයේ අප්‍රසන්නයයි පෙනුම ඇති දේට හත් පසන් වෙනස්. ඉතාම ප්‍රසන්න චිත්‍රයක් දීලා ඔහු ප්‍රසන්න සත්යේ විදියට විතරන්නේ ප්‍රසන්න විදිට ඔහ හඳන්නනවා ඒක භාවනාවදියුණු කරන්න නිවනට කරා යන මාර්ගයක්ක විට කාකයි හට ඇති කියෙ නිමතන කියෑැලි ෂි එක අපි අප්‍රසන්නයි කියලා හිතන කපුටවත් ඉලක්ක කරගෙන එමට තන් නිමිත්ත කරගෙන නිර්වාණය දකින්න පුළුවන්, සාක්ෂාත් කරගන්න පුළුවන් එළඟට අපි ප්‍රසන්නයි කියල හිතන මොනර අරමුණුකරගෙන උනත් නිර්වාණය දකින්න පුළුවන්. කතාකරමින් ගන්නේ මුල්ම ප්‍රශ්නය වනෙත් ත නිවනට සදුසුම් මොනවද කියන්නේ පිහමුත්‍රණේ එතකොට ගනිකාවක් ගැන හිතල වනත් නිවන්දකින්න පුළුවන් ඔව ගනිකාවක් ගැන හිතලා නිවන්දකීම කියල කියනවට වඩා අපි ගනිකාවත් නිවනට හරමුණක් වෙන විදිහක් ගැන කතා කරන්න සිද්ධ වෙනවාත් සාමාන්‍යෙන් අපි ගනිකාව කිය කියන මාතෘකාව යටතේ කතා කර කොහම සමාජයක හරස්කඩක් ඇතිකඩක් යිතිහාසක බෘත්්තිී නාදී නොයෙක් මාතෘකායට කතා කරන්න පුළහන් ඒ විතරක් නෙමෙයි දැන්මයි ගනිකාවන් සම්බන්ධයෙන් හරි එමනැත්තන් ඇඟ විකුණනා හිංසකාවියන් ගැන හරි අපිට කතා කරන්න මාතෘකාවේ දෘෂ්ටිකෝන ගොඩක් තිය මඔ අපට මතකයිද දිනුශමහත්තයා හිතන්නේ මේ කෞුද මෙතුම ගායනා කරන්නේ ගීය අ ැම පම ලොවට පෙනෙන්න ලයම පෙනෙන ලඳුනේ ම්ඩසි රත් මහත්මයගේත ම් ණ්ඩාසිනය රත් මහත්ම විය යුදයි පදගටල තියෙන්නේ නසි පිරන්නේ අමරසිරි පිරිස් මහත්මය තෝට ලැම පමණක් ලෝවට පෙනෙෙන ලය නොපෙනෙන ලඳනේ ඒත් එක්ක මට මතකන පපුුව යට තේරුම් ගණ්ඩ පුළුවහන්නමනිස්සුන්ගේ මූුණ පේනවට වඩා ඉස්සර කාලයේ කිව්වේ මහද ගඳ කිලිකර සවනේගෙවා දත්තට බුදුහාමුදුරන්ට බුද්ධ වන්දනා කරනකට මේ පපුුව මගේ පපුුව මගේ හදවත ගන්දකුටියයක් කරනවා. එතකොට අපුවේ බුදු හාදුරුවෝ තියාගෙන න්වයි කියනක තමයි කවිය ී. ු හමුදරුතේ කලිව මත දවත දෙවුරම් ෙරක්වේ හදවත දෙවුරම් බෙරක්වේවා කියලා දැන් අපි කියන්න එහෙම නෙමේ මේ පපුුව ඇත්තුලේ චේගුවේර ඕෝසු දලයිලාම් තුන් දෙලාම ඒ ඔක්කොමත් එක්ක තමයි දැන් අපිට කතා කරන්න වෙන්නමේ ලය නොපෙනෙන ලැම පෙනෙන බුදු හාමුදුරන්ග කාලයේවයේ වශ්‍යාපෘත්තිය ගැන ඒ වගේම ඒ ඓතිහාසික ඉන්දයාාවේ පශ්‍යයාවෘතතිය සහහිතත් තොත් තොරතුරු පිළිබඳව මේ වෙලාව කතා කරඩ වෙලා නෙවෙයි. ඒඋනාට අපි දන්නවා අපිට මතකයි ආනන්ද හාමුදුරුව පිටිපස්සෙන් ආපු කාන්තාවක් පිළිබඳ. ඒ වෙලාව බුදුතිාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් නිවන කරා යොමු කරන්ඩ මේ පාශයෙන් මාරපාශයෙන් මෙදෙන්ඩ උදව්කරපු විදිහ කැන. භාවනා කරමින් ඉන්නවා සුන්දර සමුද්ධ හාමුදුරු මං අරදා ඔබතුමාත්ක පෞද්ගලිකක කතා කරන වෙලාවිදිකිව්වා වගේ මේ අර ඉදිරි පෙළ හිටපු හාමුදුරුවරුන් ෙනම් නෙමේේ තියෙන්නේ සුන්දර සමුද්ධ හාමුදුරුවෝ භාවනා කර කර ඉන්න ඇද්දි තමයි ලස්සන ගෑනු කෙනෙක් එන්නේ ඒ ගෑනු කෙනා ඇවිදිල්ලා සුන්දර සමුද්ද හාමුදුරුවන්ට කියනවා මම සිංහල පරිවර්තනයක් කියවන්නං පැවැදි වූ තෙපි යව්වනව් හවෙලා ඉන්නක් ඔබ හරිම තරුණ කෙනෙක් හන්දා මං කියනදේ තේරුම් ගන්. මනුස්සකම පාවිච්චි කරන්න. මිනිස්සුව වලඳන් මිනිස්ුව විඳින්ඩ මම ඔබට සම්පත් දෙන්නම්. මේ මීට ෝඩා පහළ පැවිදිල්ලා මට කියන්න පුළුවහන් නමුත් එහෙම ඕනෙන්නේ ධර්ම සාකච්ඡාවක් පැවිදිවෙලා ඉන්න ඔබට මිනිස් සැප් විඳින්ඩ ආස නැද්ද එතකොට ඔබට මම යම් දවසක අපි දෙන්නම එක් අහු වෙලා මහල වනාට පස්සේ. දණ්ඩ පරායන වෙලාය කියල කැනෙ හැරමිටියෙන් යන කාලෙට දෙන්නම මහනවෙමු එදාට අපිට නිවන්දකිට බැරිය දැන් අපි කම් සැප විඳමු කියලා මේ ගැහැණිය කියනවා. සුන්දර සමුද්ද හාමුදුරුවන්ට කිව්ග හම සුන්දර සමුද්දධ හාමුදුරුවන්ගේ මුුවෙන් පිටවෙන්න. කරුණ තමයි අලංකෘථ වූ ඳ හදනා ලද සුන්දර වස්ත්‍ර ඇති. එතකොට අලංකතන් සුවසනං හැබැයි මච්චු පාසං ඒ කියලකන්නේ ඉතාම ලස්සනට සුන්දර වස්ත්‍ර ඇදගෙන ඉන්න මච්චු පාසකයන්නේ මලපුඩු කැන්නේ මේ සත්තු අල්ලන්ඩ දාන උගුල් 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 ඒ උගුලක් වැනි වූ දෑත් බැඳ ඇදිල්ලි බැඳ ආයාචනා කරන මේ වයිශ්‍යාව දැකලා මට යෝනිසූ මනසිකාරය පහළ වුණා. එකක හරම වැදගත් ගැහැනියක් දැකලා. විශේෂයෙන්ම ලස්සන ගැහැනියක් දැකලා. තවත් විශේෂයෙන්ම කාම් සැප විඳීම සඳහා දෝත් බැඳලා ආයාචනා කරන ගැහැනික් ඉස්සරහා, නිෝ මනසිිරය පහල වනාා කියලා කි්වහම ඒ අපිටාර අට්ටික සංඥාවෙන් යොනසුග මනුෂකාරය පහළ වඋනායි කියලා කියනවට වඩා අරුමපුදුමයි. අට්ටික සංඥාව කියන්නේ මේමත්තයා දිනෂ මහත්තයා ඇට සැකිල්ලක් එල්ලලා ඇ ශරීරයේ දැක්ක හම ඇටමතක් වෙලා අස්ති පචරය නැත්තං ඇට සැකිල්ල ගැ හිතල දුක් එහෙමනැත්තං මේ සරීරයේ තියෙන සුන්දරත්වය වෙනට අසුන්දරත්වය දැකල යෝනිසෝමානසිකාරය පහලුනා කියෙනක. අපේ මේ සුන්දර සමුද්ද හාමුදුරු සුන්දරත්වයේ සුන්දරත්වයම දැකලා. සුන්දරත්වඒ පරිත්‍යයාගේ ඉස්සරහ ඇත්තේ ඇතිසැටියන් දකළ යෝනිසෝමානසිකාරය පහළ වෙච්චි කෙනෙක්. මට පුදුමයි. තව්.ඒඇන්න අර හරියට මේ ලස්සනර ූපයක් තියෙන කාතාවක් කියෙන වනාට මේ. සුන්දර සමුද්ද හමුදුරුවට හරිට ස්කෑන් කලාවගේ ත පෙන්න පේ අස්තිප්ඥරය තකොට ඒ එක්ෂේ කලාව එක්ේ කලාවගේ. තකට දැඟස්ර්ම මේ ඉතාම හොඳින් මේේ හාමුරුව පහැදිලි කලා අවස්ථාව සහම සිද්ධිය මෙහි මේ දොනිය අපි මතක් කරමුද දනිය ඉස්මතු කරමුද. මේ හරි ලස්සනය මේ වෙන්නග. මෙ මේ ආයගතා කරන දයන්න මේක ලත්ස්සනට ගුව මයිල්ලගම ස්ක්‍රීන්න හිතිය අපි න්න මේේ ඇඳ පීිය පේන අලංකතා සුවසනා මාලා භාරරිී හොඳට ඇද හොන්දරටම ජැන්ඩි පහට දන් හිටිය ශස්දා ලත්හිතය කියෙලතිෙන පාදුකා එහෙම කියලා හැබැයි ගිල්ල කතා කර පාදුක ඕර් දැ ඇතම ධමරතරහන්ද්‍ර බොහොම සාමාන්‍යෙන් මේ බොහොම අපේ කියන්නේ බොහම නිවහල් බොහම හොද අට කියෑන සාධීන අන් සාධීන ඇති චිින්තනයකින් බල්ලබඳන්උන්හස කෑල විශිවිද රිව ගෑන්ලොමයි පිරිිල මන්ගේවේ ආදර සබන්ධ හුනම් න්ොහන්තේ අනි අයිගේ හරිත් සැෑර නෑ අන්ද කල තියන ඔ බොම මේ හොඳ විස දුම්න්ද නේගොල් අන්ටත් ල් න දක නර ොඩක් න ගොල . තින් බ සාමාන්‍ය ඇතිවරුන් ම් බලාපොරත්තු වෙන්න අ රු යක් ද ෙ ත් ට ක ැත් හෙි වෙන හ දුරට ුද්ද වචනය හෙලි වෙන මේක මේ දැත්තට ලස් න අදගත්තු ජැඩි පහ අදගත්තු කෙල් ෙක් ල් ං මක් අදග හො පස්සේ. සාමාන මුකක් ැති මිනිහෙන්න යනෝනේ පැන්න ගල බස්ගල උකනේ වෙන්නේ මේ අඩගහන්නතුවනි සමහර වෙන්නේ එතකුට දැම් මචර ඇැත්තම කතාව මේ අපිටොත් අඩ ගහන්නක මේ මෙච්චර කල අනිත්තක මේ ගෑලම කියන වචන බලන්නපු මේ කියනමක්කයි තිට්ටාහි යුවාසිතන් කොල්ලෙක්නේ ඉවාසිතුන් පබ්බජිතෝ තිට්ටාහි මම සාසනෙ අපි හලතින යවාසි යවාසිකයන් තකොල්ලා වා කොල්ලෙක්නේ ? ට්ටාහි මසාසනේ බලන්නවෙන්න මේකනෙක් ලන්නකදැ පුදදාන්දුුක ෝත්ද ආරබත නික්කවතන් යුන්ජත බුද්ධ සාසන මේය කියන ට්ාහි ම සාසන ඒක සාාසනයඉන්නලු. හම මයි කියන්නේ දැම මේ සිවරු අරවලරයියඇදැ ඔහුගේ පස්සෙම මෙ හනකම කරන්න බැහනව මංමාන වෙචනැති කෙනෙක් නිසාමටොක කියන්න පුළුව. හමුදුර එකෙ ඔහොමබටර් ගානවා ගනිකාවුත්තේම තමයි අනිස්තඇත්වෝ හොතමයි පොරටේ නැති ආලවටන් දාලා හිර රගත්තන් පති හතු බල්ලිපුට ගනන්ගන්න නෝකතමයි වනි අදැකින් ම දන්නෙ ඉන්න අවු බොරණන් කියන්නදේ එනිත ඔවට ැවටෙ පොඩි ආමුදුර බල හලා එනිසා හය වගේ කටයන්දානේ නිසා සන්දර සමුද හාමුදුරුවන්ටම තක්ුණ බුදු පියානන්ගේ ආශිරවාදේ. ලස්සන තමයි හැඩ තමයි නංගි ලස්සන තමයි අලම් බගන නේතක අපිති අපිට හරින්න අන්න ඒකම අරු වයිශාවගේහරි අපි කෙල්ලපෝග කිය වයිශාව කියලගන්නපු ඒ හන්ට ඇහැනකොටම එක නිවනට අරමුණක්ුණක් කොච්චර ලස්සනද හර ඉකන්නය මේ භාජායන් කියරන මේ කොල්ලෙක් වගේ ඉන්නක කියලා එහිම නේද කියන්න නිෙස හමන කියැන කොල්ලොනේමද යුවාසිනෑ ඒගෙන කියල හැමන කියන්න හැබැයි. සැර යටටයෙන් අපි යනන තුරා ඒ ගමනත් අපි ඒට යම කියන එක මේ ධර්මය හොඳට අවබෝධ කරගත්ත කෙනෙක් නිසා මේ සුන්දට සමුද්ද හාමුදුරු වනාදහසකින් කියෙන ඒ සැර යටටීන් ගනකම් අපිට එහෙම යන්න බෑ. තැන්ගා ස යමක් කියන ගිය නෑනෑ නැෑමක් විටේ එමතව ඒක මොන්වහන්සට හුඟක් දුරතේර නොමඒක වෙන්නේ අපි මුලින් කිපු තේමාවට නැමතාවත්. බුද්ධ වචනය පමටහනක් වෙන්න ඒක කාක් හඬද පූ හඬද මොනර හඬද එවන තංමම වෙසගනගේ හෝගේ ලස්සන ගෑනුලමකු හඳ කියන කදාලනෑ ඒ අදාළ තැනට බද්ධ වචනය මටක් ලේකන වද ක පුළුවන් කියනෙනකොයි තර ප්‍රාාවක බද්චයද සුකේන අන්වාගතං සතුුකං ටේරගාතායමති නවා. තුව සේනි වන්දකපු කට්ටිය, දුකසේනම මෙහිනි දුවසේනි වන්දකපය ගැනීමේ කරන . සුවසේ නිවන් දැකපු උදවියගේ උදාන ගාතා කුද්දක නිකාය මේ තේරාථ තර ගාථාවල එදස් දෙසය හැත්ත නවයක් විතර වගේ ගාථ තියෙනවා කියලාි කතනක කියවල තින තකොට ඒ දස් දෙසය හැතනම පහයි තෝරගත්තය අපි. තකොට ධර්මයකො විතරන් සුවිශසාලදි කියෙලා හිතාගන්නත් පුළුවන්. අපි අද දවස්සෙදී මේ චිපිට කබි වන්දනා වැඩසර හන්සඳහා විෂය කරගත්තේ කුද්දක නිකායේ තෙර ගාථාවලේන ගාතා පහක් ගාතා පහක් එතකොට මේ ඔස්සේ තවදුරටත් ඔබට හදාරන්න පුළුවන්. මේකේ කාරණ එක එක පැතිවලින් යඔබට බලන්න පුළුවන්. එසඳහා ඔබට ආය අචනා කරනවා ආාධනා කරනවා. අදමත්‍රපිට අපිවන්තනා වැඩසටාන සඳහා වැඩමාමදාළ කැලඩ විශ් විද්‍යාලයේ සංස්කෘත සහ පෙරදිග ශාස්ත්‍ර අධිහනාංශයේ, දේෂ්ඨ මහාචාර්ය පුජ්ජපාද ඉන්දුරලාගාරයේ දම්මරතන මුදුුවන් වහන්සේට සාධනනාදදීලා අපි පින්නම් මනුතන් කරනයි වගේම කාලය විදියට ගත්තොත් සාමාන්‍යින් වරුවක විතර ව හනතන් දවස් භාගික අපිට දවලනන් සාමාන්‍යෙන් හැන්දෑ වගේ අපිට හැන්දෑවනන් පාන්දර වගේ එහෙම කාලයේ සීමාවන් පවා නොතකා අප කෙරෙහි මිත්‍රශීරීව මේ ත්‍රිපිට අපි වන්තනා ධර්මසාකච්ඡව සඳහා සම්පත් නොමසුරුව දානය කරපු ජමනයේ මාභග විශ්වවිද්‍යාලයේ ප්‍රේෂක ආචාර්ය අරුණණ කේරති ගමගේ මහත්මයටට ඔොම ස්සතුති තෙරුවන් සරණය කළ පාර්ථනා කරනවා ඔවු අපි ත්‍රපිටක අභිවඳනා වැඩසරහනේ තවපීවරක් ඊළග පුන් පොහෝදින තබමු මේ ඔබේ හැදෑරීම ඔබේ අවබෝධය පිණිස තෙරවන්සරන්නේ.